ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි උදේ වරුවේ අදත් ඒ සෙන්වැකියා සාකච්ඡා කරමු. අපි මේ එක දවසක් ක්යූ කියන ගුරුතුමාගේ දහම් පාඩයක් සාකච්ඡා කළා. ඉතින් අවන් කල්පනා කළා අදත් ඒ තුමා දේශනා කරපු ඒ දහම් පාඩයක් අපි අරගෙන උදේ වරුවේ සාකච්ඡා කරමු කියලා. මේ ඉක්වන් කියන ගුරුතුමා මේ වගේ පද කීපයක් දේශනා කරලා තියෙනවා. දිය මත ලියු අංකවලටත් වඩා ඉතා සිවුමැලිය හා මායාව ලෝකේ සන්තුට්ටියයි බුදුන් වහන්සේගෙන් අප සොයන්නේ. මේ වන විටත් හදවතට ඉහලින් නැත වලාකුලක් බර වී සඳට සැඟවෙන්නේ. කඳු වැටියක්ද නැත ඒ පිටපසින්. මේලව හරහා අප යන මාවතේ උපත සහ මරණේ අපට නැත යහළුවෙ. තනිව අප මැරෙන්නේ, තනිව අප උපන්නේ. මහා ගං වතුර ඉදිරියේදී පෙරලේ. ඉදිරියට පෙරලේ ඔබ යටත් වේ නම් ඔබ ඒ මත ඉපිලේ. ශුන්‍යතාවය දකින්න කිසිවක් නොපවසයි, කිසිවක් නොආසයි, සරලවම ඉක්මවායයි බුදුරජාණන් වහන්සේ. ශුන්‍යතාවය දකින්න කිසිවක් නොපවසයි, කිසිවක් නොආසයි, සරලවම ඉක්මවායයි බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි ওই වාක්‍ය ටිකක් මේ අද සාකච්ඡා කරලා බලමු. දැන් දිය මත ලියු අංකවලටත් වඩා ඉතා සියුම් සහ මායාවී කියලා කියනවා. ඒ කියන්නේ අපේ ජීවිතය මතු ලෝකයේ සන්තුෂ්ටි, අපි හොයන්නේ සන්තුෂ්ටියයි බුදුරජාණන් වහන්සේ නමක් තුලින් කියලා කියනවා. දැන් දිය මත ලියු අංකවලටත් වඩා ඉතා සියුමැලි හා මායාවී කියලා කියන්නේ දැන් මේ අපි දකින ලෝකය කියන එක, අපිට හම් වෙලා තියෙන ලෝකය කියන එක, මම කියන එක කියනවා හරියට මේ වතුරක ලියපු අංකයටත් වඩා හරි සියුම් මායාකාරී සුපතින් ස්වභාවයක් තියෙන. මොකද ඒක ලියද්දිම මැකෙනවා වතුරේ. වතුරක මේ අංකයක් ලියන්න යද්දිම තියෙන එකේ ඊළඟ මොහොතේදී අරගෙන මැකිලා ඉවරයි අරන් දෙයි කියලා. ඊටත් වඩා මායාවක් කියනවා. ඒ තරම්වත් පැවැත්මක් නැති, ඒ තරම් පුංචි වෙලාවකටවත් පවතින්නේ නැති මායාවේ ස්වභාවයක් කියනවා අපේ ජීවිතේ. ඒ කියන්නේ දැන් ඒ ගුරුතුමා ඒ කියන්න හදන්නේ මම පොඩි ඔය Hindu කතාවල තියෙනවා ඒක ලස්සන කතාවක්. මෙන්න මේ වගේ මේ මනුස්සෙක් යනවා හරි දුප්පත් මනුස්සෙක් කොහොමාරි පාරේ යද්දි ඒ ජන කතාවේ කියන්නේ ඒ පාරේ යද්දි මේ මනුස්සයා අහම්බෙන් වැටෙනවා කියලා පාරාදීසයට. දැන් අහම්බෙන් පාරාදීසයට වැටුණාට පස්සේ මේ ඒ මනුස්සයා ගිහිල්ලා වැටෙන්නේ පාරාදීසයේ. අපි කියන්නේ අර දෙකෙන කල්පවෘක්ෂය කියලා කියන්නේ හරියට කල්පවෘක්ෂයද? අර කප්පුක කියන්නේ දෙයක් නේද? අර කටින පිංගඟල් දිම කප්පුරුක් කෙල්ලනවා කියලා. අර හිතුව දේවල් ලැබෙනවා කියලා කප්පුරුගේ දේවල් ලැබුවා. ඒ කියන්නේ ඒ කල්පවෘක්ෂයට යන්නේ නේද කරන්නේ? ඉතින් මේ මනුස්සයා ගිහිල්ලා මේ කොහොම හරි
කුමාරික පාට කියලා සීමෙන් පාරාදීසයට ගිහිල්ලා පාරාදීසයේ මේ කල්පෘක්ෂේලකට තමයි වැටෙන්නේ කියලා. කපුරුකලකට ගිහිල්ලා වැටිලා. දැන් ඉතින් මේවන්සේ කල්පනා කරනවා දැන් මම පාරාදීසයට මේක ලොකු වාසනාවක්. මට කුමාරි මෙතෙන්ට මං ආවා කියලා මේ දැන් මෙයා අහලා තිනවා දැන් කල්පෘක්ෂේලකට ගිහිල්ලා ඕන දෙයක් ප්‍රාර්ථනා කළොත් කල්පෘක්ෂේලකට ගිහිල්ලා ඕනම දෙයක් ප්‍රාර්ථනා කළොත් මේ ප්‍රාර්ථනා කරන දේ ලැබෙනවා කියලා. ඉතින් මනුස්සයා දැන් ටිකක් බඩගිනි ටික මනුස්සයා කල්පනා කරනවා මේ දැන් මට බඩගිනි ටිකක් මට බඩගිනි කිව්වට පස්සේ අර නිකන් අහසේ පාවෙලා එන ආහාර ඒ කල්පෘක්ෂේලගෙන් පාවෙලා යන්න මතු වෙනවා. පාවෙලා මතුනම දැන් මනුස්සයා ඒක මේ තනමලු. ඉතින් කෑවට පස්සේ මනුස්සයා හිතනවලු මේ මොනවත් නැද්ද දන්නේ සැර බීම જાතියක්ද කියලා පොඩ්ඩක් සැර මොනවත් තිබ්බොත් හොඳයි දැන් කියලා නිකන් හිතර ඇත්තටම ඊට පස්සේ මේ ඇල්කොහොල් වයින් මනුස්සයලකට ආවරු පාරේ වයින් බෝතලෙකුත් ආවද වයින් බෝතලෙකුත් මනුස්සයලකට ආවට පස්සේ දැන් ඊට පස්සේ දැන් මේ මනුස්සයා කල්පනා කරනවා මේ මම මේ ඇත්තක්ද මේක හීනයක්ද දන්නේත් නැහැ නැත්තම් මේ හොල්මන් ගුහාවකට ඇවිල්ලාද දන්නේත් නැහැ හොල්මන් ගුහාවකට ඇවිල්ලා දන්නේ නැහැ මේක මායාවද දන්නේත් නැහැ මේක භූත ලෝකයක්ද දන්නේත් නැහැ කියලා හිතනවා. හිතද්දි ඇත්තටම භූතයෙක් වෙනවා දැන්. ඒටි හිතන දේ ඉෂ්ට වෙනවානේ. හිතන දේ ලැබෙනවානේ. ඊට පස්සේ දැන් භූතයෙක් කොහොම හරි එනවා. ඊමස් හිතනවා යකුළු මේ මුන්න මහා සැර භූතයෝ මරයි දන්නේ මාගේ. ඉතින් ඇත්තටම මරනවා ඊට පස්සේ. ඉතින් හිතේ මරයි දන්නේ කිව්වද? ඒකෙන් කල්පොක්සේ සබා කල්පොක්සේ කියන්නේ යා හිතන්නේ මොකද ඒක ලැබෙනවා මුරා මාව මරන්න පුළුවන් කියලා හිතුණ එක පාට බය වෙලා හිතෙද්දිම මැරුණා. උතේද්ද බුදේ ලෝකේ මේක හිමීනියක්ද කියලා හිතුවා ඒ වගේ වුණා. ඊට පස්සේ බුදේ වෙයිද කියලා හිතුවා බුදෙක් වුණා. ආවා. ඉතින් ඇත්තට මේක ඉන්දියාවේ හරි ජන කතාවක් වුණාට ඒක හරි ගැඹුරු දහමක් එකේ වෙන්නන්නේ. මේ මේක පින්නන්නේ කල්පොක්සයක් ගැන කතාවක් නෙවෙයි. ඒ කතාවේ අපිට උගන්වනවා යමක් අපිට කියනවා පෙන්නන්නේ කතාවේ කල්පෘක්ෂය කියලා කියන්නේ ඔබ හිතන දේ තමයි ඔබ දකින්නේ කියලා කියන්නේ. ඒ කතාව හොඳට විශ්ලේෂණය කරලා බැලුවොත් ඒකේ පෙන්වන්න හදන්නේ අපිට මේ කොහෙවත් පාරාදීසයක් ඉතිහාසයේ තියෙන එකක් නෙවෙයි. ඒ ජන කතාව ඇතුලේ මනුෂ්‍යයාට එයාගේ ජීවිතය ගැන කියලා දෙනවා. එයාට පණිවිඩයක් දෙනවා. ඔබට ඔය හම්බෙන්නේ ඔබ ඔය දකින්නේ ඔබ හිතන ලෝකෙ මිසක් තියෙන ලෝකයක් නෙවෙයි. ඔබ හිතන්නේ මොකද්ද? ඒ හිතන දෙයයි භෞතිකයේ අතර පරතරයක් නෑ. ඔබ හිතන්නේ මෙහෙමයි. අම්මා ගැන ඔබ හිතද්දී අම්මා ගැන මං හිතනවා මනසින් ඒ භෞතික දේ බැහැර දිනවා කියලා. ඔය භෞතික ඒ සිතවිල්ලයි පදාර්ථයේ අතර දුරක් නෑ. ඔබේ සිතවිල්ලම තමයි පදාර්ථය. ඒක එකපාරට විශ්වාස කරන්න නැති ඒ අපි දැන් ආහිතවිලි තමයි ලෝකයේ දැන් වැදින්නේ මොහරි තියනවා නෙලිය අතන අර ඉන්නවා නේ ලංකාව ඒ රූපය හරි තියෙනවා ඒකත් අර සිතිවිල්ලම තමයි ඒ පදාර්ථය නේ ධාතු හරි තියෙනවා ඒ හිතිවිල්ල ඒකයි දෙකම එකට තියෙන්නේ. ඉතින් එතකොට ඇත්තටම මේ කතාවෙන් අපිට උගන්වන දේ තමයි ඔබට මේ දක්වා ඔබ දකින්නේ මේ දක්වා ඔබ ජීවත් වෙන්නේ යම් මනෝ භ්‍රාන්තියක බව. දැන් ඔබ හිතන්නකෝ දැන් ඔබ ඇමරිකාවට එන්න ඕන කියලා හිතුවා. ඉතින් ඒ නිසා මේ ඇමරිකාවට ආවද මේ කොහෙද ඉන්නේ? ඇමරිකාවේද ඉන්නේ? ඇමරිකාව කියලා සිතිවිල්ලද? ඒ ඇරෙන්න මොකුත් නැති ඔබ හිතන සිතිවිල්ලයි ඔබට පේන්නේ මේ. බහා මේ හැදුවේ රිට්‍රීට් එකට එන්න ඕන කියලා හිතුවා. ඉතින් ඒ හිතන සිතිවිල්ල ඉන්නා නිසා ඔබ ඉතින් නෑ උපාද කරන්නේ ඇහෙන්නේ මේ වැහෙන්නේ නෑ ඒ සිතිවිල්ලම තමයි ඇහෙන්නේ. අර කල්පෝක්ෂේම තමයි. ඔබ බය වුණොත් එහෙම මට අනාගතේ මෙහෙම වෙයිද නැහැ ලෙඩ හරි ඉතින් ඒ හිතන දේ තමයි වෙන්නේ. ඉතින් හිතන දේ මොකද්ද? හිතන දේ වෙනවා ජීවිතේ. ඔබේ යටිහිතේ බයක් තියෙනවා නම් ඒ බය වෙන දේ වෙනවා තමයි. හරියට යටිහිතේ බයක් තිබ්බනේ භූතය දැන්න කියලා. ඒක තමයි ඉෂ්ට වුනේ. ඈ? ඔකද?
අනිවාර්ය රහත් වෙන්න උදාහරණවලදී ඒ අපි හිතන එක තමයි වෙන්නේ. අපි හිතන් ඉන්නේ මොකද්ද? හිතන දේයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. අපි රහතන් වහන්සේ නමක් කියලා සංකල්ප හදාගත්තොත් ඉතින් ඔබට රහතන් වහන්සේලා හම්බෙන්නේ ඔබ රහතන් වහන්සේලා ඉන්න කියලා හිතන නිසා. මිසක් රහතන් වහන්සේ කියන තැනට රහතන් වහන්සේ කෙනෙක් නෑ. රහතන් වහන්සේට රහතන් වහන්සේ නමක් හම්බෙලා තියෙනවා නම් ඒ උන්වහන්සේගේ මනෝප්‍රාන්තිය. ඒ රහත් බව කියන්නේ ඒකද? රහතන් වහන්සේ නමකට රහතන් වහන්සේ කෙනෙක් හම්බුනොත් එහෙම ඒ ඉන්නේ රහත් බවනේ මනෝවිකාරයක්. බුදු කෙනෙක්ට බුදු කෙනෙක් හම්බුනොත් එයා බුදු වෙලා නෑ. ඒ ඉන්නේ මනෝවිකාරයක. සිහිනේ ඔබට හිතන ලෝකේ තමයි ඔබට හම්බලා තියෙන්නේ. වෙන මොකක්වත් දෙයක් නෑ. ඒක තමයි ඒකේ කතාව කියන්නේ. මේක නිකන් වතුර යන්නේ අංකකටත් අංකී අදිද්දී එතන ඉවර වෙනවා ඊටත් වඩා මේක මායාවක් කියලා. ඒක ලෝකේ ස්වභාවයක්ද ස්වාමීන් වහන්සේ? ඒක හිතන එක හම්බෙන එක. ඒක කියන්නේ ඒක තමයි ඒ හිතන දේ පේටි අපි හිතනවා අපි හිතපු දේ පේන්නේ කියලා. ඒකත් හිතවිල්ල විතරමයි හම්බෙන්නේ. එහෙම නැතුව මේ හම්බෙන දෙයක් නැහැ. හිතන දේ දෙනික මේ විදිහට නෝ දැන් ඔන්න ඔබ සිහිනේක දකිදි හිතනවා මං ගෙදර යන්නවල ගෙදර යන්න බෑද? යන්න පුළුවන්. ඊට පස්සේ මං හිතනවා යාළුවා හම්බෙන්නේ නැද්ද? හම්බෙනවනේ. ඒ ශක්තිය තිනවා ඒ සංකල්පට ඒ වගේ දේ මවල පෙන්නන්නේ ස්වභාවය. ඒ උනාට ඒක ඇත්තක් නෑ. එහෙම දෙයක් ජීවිතේ කවදාකවත් සිද්ධ වෙලා නැහැ. සිද්ධ වෙන්නෙත් නෑ බුදුන් කිසි දෙයක්. ඉතින් ඔබ 31 තලයක් හිතුව 31 තලයක් තියෙනවා. ඔබ 62 තල තියෙනවා කියලද 62ක් තියෙනවද? ඉතින් ඔබ හිතන දේ ඔබට හම්බෙනවා. ඔබ හිතුවොත් එහෙම මේ 1 1 11 කියලා තියෙන 1 1 මොකද? දැන් ඔබ 1 1 2 කියලා හිතේ ඉන්න දෙකක් තියෙනවා කියන්නේ. පොඩි කාලේ ඉඳලා කිව්වොත් මේ 1 1 පුතේ 11යි අපි තාර කරා විශ්සුද මේ 1 1 කොහෙද මේ 2 වෙන එක 1 11යි කියන්නේ. හිතන එකම තේරෙන්නේ. ඒ හිතන එක හම්බෙනවා කියන එක ඇත්තක් නෙවෙයි කියලා මේ කියන්නේ. ඒ හම්බෙන්නේ ඔබේ සිහිනෙම. ඔබ කසාද බඳින්න ඕන කියලා හිතපු නිසා කසාද බඳින්නේ. කාවද බඳින්නේ තියෙන්නේ. හොඳට බලන්න. ඔබ ආය ලංකාවට යන්නකොට දැන් ලංකාවට ගියා මේ ගස් කියන ලංකාව කියලා වතුර කියන ලංකාව කියලා. කොහෙද මොකද ඉන්නේ? හොඳට බලන්න. ඒ හිතේ සිහින ඇතුළේ ඉන්නේ. ඒක ඇතුළේ මාන්නක් ආරගමක් කතාව දාගන්නවා ඉතින්. මම මෙහෙමයි මෙහෙමයි එක එක කෙනා දාගෙන ඉන්නේ. මම උගත් කරලා හිතනවා මම මේවා දන්නවා. ඉතින් යා හිතන්නේ හිතේ කාටද? යා හිතන්නේ ඉතින් යා ඉතින් උගා. යා මොඩේ කියලාද තියා මොඩේ කිදි? හිතන විදියටයි යන්නේ. හොඳවත් නැද්ද? ඔබ හිතන්නේ මොකද හිතන කෙනා? හිතන විදියට ඔබ හිතාගෙන ඉන්නේ. පෞකාරයේ කිදොත් පෞකාරයේ කිදි. අර වේදිනේ හිතනවා නෑ පෞකාරයේ කියලා ස්ථිරව හිතන නිසා ඉන්නවා කියලා වේදිනේ නෑ. නෑ ඇත්තට එහෙම මිනිස්සු ඉන්නවා කියලා හිතන. ඒක තමයි මෙතන මේ කියන්නේ මේ මායාවේ ස්වභාවය. අර ඒ Hindu කතාවේ උගන්නන්නේ අපිට මෙන්න මේකට දැනුවත් වෙන්න මේක පිළිබඳ. මේ ස්වභාවය පිළිබඳ මේකට අවදි වෙන්න මේක තේරුම් ගන්න මේ හීන ගැන. ඉතින් අපි මේ දවස්ට කියන මේකමනේ කතා කරන්නේ. ආය ඔබට කියන්නේ මේකට අවදි වෙන්න මේක දැනුවත් වෙන්න මේක තේරුම් ගන්න. ඔබ දකින්නේ ඔබ හිතන දේ විතරයි. ඔබට හම්බෙන්නේ ඔබ හිතන දේ කෙනා විතරයි. ඒක ඉන්න කෙනෙක් නැහැ. මේ ලෝකේ ශූන්‍යයි. සත්‍ය බුදුරජාණන් වහන්සේ හැවිලිම කියන සත්‍ය පුද්ගල වශයෙන් ලෝකේ ශූන්‍ය බව. එහෙම දෙයක් තිබ්බම නැහැ තියෙන්නේ නැහැ. එහෙමද? ඔබට හම්බෙන ඔබවත් ඔබට හම්බෙන ලෝකයක් ඔබ ඇසුරු කරන අය ඔබ ආදරය කරන අය
මේ විදිහට දැන් ඔබ උතන වාඩිලා ඉන්න ඔබ රෑ හීනයක් දකින්න හීනෙන් ඔබට එක පැත්තකින් කෙනෙක් ඉඳන් කුණු හරුපෙන් බයිනවා අනිත් පැත්තෙන් ඔබට වර්ණනා කරනවා මාන්නේ එතන ඇත්තටම වර්ණනා කරේ කවුද වැරුම් ඇහුවේ කවුද අර මිනිහා මට බයිනවා කියපු සිතුවිලි විතරයි අර මානවයා මට බයිනවා කියලා ඉතින් අර අන්න ඉතින් අර පැත්ත හොඳ කිවි කවුද ඉතින් ඒ සිතුවිලි විතරයි හොඳ ඇහුවේ කවුද මම උදාහරණක් සිතුවිලි විතරයි සිහිනයක් ඇතුලේ හොඳ කියන කෙනෙක් ඉන්නවද බයින කෙනෙක් ඉන්නවද වැනුම් ආන කෙනෙක් ඉන්නවද හොඳ ආන කෙනෙක් ඉන්නවද ඒත් අපි සතුටු වෙන්නේ නැති හින ඇතුලේ දුක් වෙන්නේ වෙන මොකද්ද කොන්සෙප්ට් එක ඔබට පොඩි කාලේ ගැනනොත් මේ සියල්ල වෙන්නේ දෙවියන් වහන්සේ කැමැත්තෙන් කියලා ඔබ හිතන්නේ දෙවියන් වහන්සේ කැමැත්තෙන් සියල්ල සිද්ධ වෙනවා කියලා ඔබට කිව්ව සියල්ල සිද්ධ වෙන්නේ කර්මය කියලා ඔබ හිතන කර්මය සිද්ධ වෙනවා කියලා ඔය මට මේ දුක් එන්නේ නින්දා එන්නේ අපහසෙන් ඉතින් ඔබ හිතන නිසා ඇත්තටම මෙහෙම කර්මයෙන් කවුරු ඇවිල්ලා ඔබට කවුරු බයිද නෑ කර්මය නිසා ඔබට නින්දා කරන්නේ නෑ ඔබ හිතන නිසා ඉතන කර්මයෙන් මේ මං කරපු පව් වලට තමයි අර මොසේ මට බයින්නේ කියලා මවා ගන්න අදහසක් කර්මයක් මවා ගන්නවා දෙවියන් අහසේ කැමැත්ත කියලා ගම් මවා ගන්න ඉතින් ඒ හිතන විදිහට මේ හිතන ඉතන කියන ඒ විදිහට එයා හිතනවා නම් හිතන විදිහට එයා ඒක දකින්නේ. ඒක ඇත්තක් නෙමෙයි. ඒක යථාර්ථයක් නෙමෙයි. ඒක හුදු මනෝප්‍රාන්තියක්. මනෝ ව්‍යාධියක්. ඒක කියන අර සමහර අයට ඉතින් අර මේ මනෝ ව්‍යාධිය කියන ඩස් අර සමහර අයගේ දැන් ওই ඒක බාට අන්නරු අන්න මට අර එනවා අපි මැරිච්ච අම්මා ඉල්ල මට කතා කරනවා. ඉතින් ඇත්තට කවුද කතා කරන්නේ කාටද? ඊයේ මනෝග්‍රහය මේ මනෝග්‍රහය තව දෙන්නෙත් නැහැ. දැන් ඔබෝතනීදී දැන් ඔබේ රූපෙදීදී එක්කෙනෙක් කියනවා මේ මගේ බිරිඳ. තව කෙනෙක් කියනවා මේ මගේ අම්මා. තව කෙනෙක් කියනවා මේ මගේ දුව. එක්කෙනෙක් කියනවා දුව අනේ හරි හොඳයි කියනවා මහාත කියනවා අපෝ බිරිඳ වැඩන්නේ නැති බිරිඳ අම්මා අනේ හරි කියනවා අම්මා මගේ හරිද කියලා. ඉතින් බලන්න එකම මේ රූපෙ දිහා බලන තුන් දෙනේ මනෝග්‍රහය තනක ජීවත් වෙනවා. සිහින තමගේ ඉන්නවා. එයාලේ සිහින තුන සතුට වෙනවා. ඒක වඩනවා. ඒකම කේටි ගන්නවා. ඒකෙනුයි බයිනවා. ඒකට මිනාගෙන. ඉතින් අන්නේ වගේ ඒ හිතන දේම දැන් ඔබේ ආසේ මැරෙයි කියලා බය තියෙන නිසා තමයි මරණ එන්නේ. සියුම් විදිහට යටි හිතේ ඇහැඟිලා තියෙන ඒ සිතිවිල්ල. ඒක පලයක් කරලා පෙන්නනවා. ඉතින් ඒකයි මෙතන කියන්නේ මේ මායාවේ ස්වභාවය කියලා. يعني ඒක වතුර ඇඳ අඟකට වඩා සියුම් මායාවක්. ඒක ඒ තරම්වත් පැවැත්මක් නැති දෙයක්. ඔබ දැන් බලන්න ඔබ ගැන කල්පනා කරන හින්දා ඔබ ඉන්නේ ඔබට මම පිරිමියෙක් කියලා හිතන නිසායි පිරිමියෙක් කියන්නේ. නැතු පිරිමියෙක් කියලා නෙමෙයි. දැන් මම අහන ප්‍රශ්නය කෙනෙක්ට බුදු වෙන්න පුළුවන්ද කාන්තාවකට කවදා හරි දවසක බුදු වෙන්න පුළුවන් වෙයිද බැරිද ඈ පිරිමියෙක්ට බුදු වෙන්න පුළුවන් වෙයිද බැරිද මාගෙන බැහැ පිරිමියෙක්ට බුදු වෙන්නත් බැහැ ගැහැණියට බුදු වෙන්නත් බැහැ එයා ගැහැණිය කියන අදහස තුළ ඉන්න කාර්කල් බුද්ධත්වයට එන්නේ පිරිමිය කියලා ඉන්න කක අල්මහ සෝවන්නේවත්ද? තියාගේ අදහස එල්විලා ඉන්නක තමන් ගෑණියෙක් කියලා. කොහොමද බුද්ධත්වයටපත් වෙන්නේ? ඒ අදහසේ මායාව දිනුම් ගත්තම නිදහස් වෙන්නේ. එයා හිතාගෙන ඉන්නක. දියා හිතාන් ඉන්නක තමන් ගෑණියෙක් කියලා ඉතින් එයා ගැහැණු කියන සිහිනෙව දකි බැරි බැරි ඉපදි ඔය කතාවම කියයි තම කල්ප ගන්න කරනවා. පිරිමිය කෙනෙක්ම ලීලියා ඒ කතන්දරේ. ඒ සිතිවිලිමයි බුදුආරගෙන කෙනෙක් එයාගේ රූපයෙන් හැඩයෙන් කටහඬෙන් තමක් ගැහණියෙක් කියලා අල්ලම් හිටියොත් යායායා ගැහණු වතුන් තමයි ලබන්නේ. ඒ ගැහණු සීනේ නිදකි ගැහණියෙක්. ඒක ආය දෙක දෙක ඉන්නවා. ඉල්මියා කියන සංකල්පයේ සීනේ දෙක දෙක ඉන්නවා. තීහකත් අවසානයේ තව සංකල්පයක් විතරයි.
ඒකෙන් මේ කතාව කියන අවසානයේ බුදුන් බුදුන්වත් අපි බෝ යන්නේ කියලා බලන්න මේක අපි කියන්නේ කියන්නේ නැහැ අන්තිමට අන්තිම වාක්‍යය ඉතින් මම පූජනීය කෙනෙක් කියලා හිතුවදින් පූජනීය කෙනෙක් තමයි. ඒ තමා සිතන කෙනයි තමා වෙන්නේ. හොඳට බලන්න. තමන්ගේ දාගතුත් මම ජීවිතය අසාධාරණ ලක් වෙච්චි ප්‍රශ්න වලට මුහුණ දෙච්ච පිටිමියෙක් ගැහැණියෙක් කියලා ඉතින් එතකොට ඒ වගේ කෙනෙක් තමයි ඔබ ඉදින්. ඔබ හිතන විදිහටම දුක්ඛිත කෙනෙක්. හිතන විතරක් මදිනී ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා එකකට වැඩ කරන්න කැමති විදියනේ. ඒ රහතන් වහන්සේ වෙනෙක් වෙන්න වැඩ කරලා රහතන් වහන්සේ කෙනෙක් එයාගේ ඇතුළේ ඉතුරු වුණොත් ඒත් එයාගේ මනෝබ්‍රාන්තික දැන් රහතන් වහන්සේ නම බුදුවරයෙක් කියලා කියන්නේ අවදීයුගේ අවදීයුවෙට සිහිනයක් නැහැ. එතකොට එයාට රහතන් වහන්සේ කෙනෙක් කියලා සිහිනෙකුත් නැහැ. බුදු කෙනෙක් කියලා සිහිනෙකුත් නැහැ. ඒ ඔබටයි එහෙම කෙනෙක් ඉන්නේ. ඔබේ සිහිනය තියෙනින්ද ඉතින් එතකොට තමයි Taman තේරුම් ගන්න මෙතන තියෙන එකම ශුන්්‍යතාවය එකම නිර්වාණ ධාතුව. ඉතින් තේරුම් ගත්ත කෙනෙක් නෑ. එයා සම්පූර්ණ රිද්මේ තියෙන ভাইබ්‍රේෂන් එකට කනෙක්ට් වෙනවා. එයා අතුරුදහන් වෙලා එයා රිද්මේ තුල පවතිනවා කිව්වොත් එවොත් නොපවතිනවා කියලා නොපවතිනවා කිව්වොත් පවතිනවා. ඒකනේ ඒකට උත්තරයක් දෙන්න බෑ. රිද්මේ බුදුහාඳුරේකට දෙන උත්තරේ තමයි පහන් දැල්ලා පත්තු වෙලා තිබිලා පහන් දැල්ල නිවෙනවා. අහනවා කවුරු හරි කෙනෙක් මේ පහන් දැල්ල කොහෙටද ගියේ කියලා පෙන්වන්න පුළුවන්ද? පහන්දල නැද්ද කියලා නෑ කියන්න පුළුවන්ද? එක තුනක් විසමස්තේට කොතනද කිව්වොත් මෙන්න මෙතනයි මෙතනයි කියලා වෙන් කරන්න බෑ. දැන් මේ මිතන්න ඕනහ දැන් වොට් 84000 කරන්ට් එකක් තියෙනවා. ඕනම අයන ආන වොට් 200 මේ වොට් 84000 කරන්ට් එක ඇතුලේ වොට් 250 තියෙනවද නැද්ද කියලා මොකද්ද කියන්නේ? තියෙනවනේ. වොට් 84000 ඇතුලේ වොට් 250ක් නැද්ද? හැබැයි ඔබ වහන්සේ පෙන්වන්න කිව්වොත් පෙන්වන්න බෑ. නෑ කිව්වොත් නෑ කියන්නත් බෑ. තියනවා කිව්වට පෙන්වන්නත් බෑ. පහන් දැල්ල නෑ කියන්න බෑ. මේක තුනානේ. ඉෂිට නෑ කියන්නේ කොහොමද? තියනවා කිව්වට පෙන්වන්නත් බෑ. අන්න ඒ වගේ ස්වභාවය. එක වචනෙන් එක්ස්ප්ලেইন කරන්න බෑ. ඔව්. එයාගේ අතුලාන්තේ පරම ශුන්‍යතාවයට පත් වෙලා ඒක හරි අමාරුයි වචන වලින් එක්ස්ප්ලেইন කරන්න විස්තර කරන්න. ඒ අත්දැකීම මොකක්ද කියන එක 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 කෙනෙක් කෙනා දැන් මේ විදිහටම දැන් නෝනාගේ ඔළුවේ ලොකු බරක් තියෙනවා. නෝනාගේ ඔළුවේ බරක් තිබ්බට පස්සේ ඒ බර බිමින් තියෙනවා. එතකොට සැහැල්ලුවක් දැනෙනවානේ. දැන් එතකොට දැන් නෝනාගේ නෝනා හෙව්වොත් එහෙම මගේ මම හෙව්ව දෝරේ දා සැහැල්ලු කරන හාමුදුරු මට හරි සැහැල්ලුවත් සැහැල්ලුයි කියලා. ඒත් මං අහන නෝනා සැහැල්ලුව මොන පාටද කියලා ඇහුවා. මොන හැඩේද කියලා ඇහුවා. සැහැල්ලුවට හැඩයක් තියෙනවද? සැහැල්ලුව කොතනද ওই සැහැල්ලුවේ තියෙන්නේ කියලා ඇහුවා. තැනක් පෙන්වන්න පුළුවන්. තැනක් පෙන්වන්න පුළුවන්ද? තැනක් පෙන්වන්න බෑ. සැහැල්ලුවට පාටක් පෙන්වන්න බෑ. සැහැල්ලුවට හැඩයක් පෙන්වන්න බෑ. සැහැල්ලුව මෙන්න මෙතන තියෙන කියලා තැනක් වෙන්නන්න බෑ. හැබැයි සැහැල්ලුව නැද්ද වුත් තියෙනවා. කොතනද ඔබ තියෙන්නේ කියලා මොකද කිව්වොත් එක්ස්ප්ලেইন කරන්න. වෙන්නන්න බෑ. අන්න ඒ වගේ තමයි සත්‍ය. නිවන නැද්ද කියලා මම කියනවා තියෙනවා කියලා. කොතනද කියලා වෙන්නන්න බෑ. නැද්ද කියලා ඔබ තියෙනවා කියනවා. හරි අර ඔළුවේ බර බිමිති බහම සැහැල්ලුව එක නැද්ද කිව්වොත් නෑ තියෙනවා. ඒක පෙන්වන්න බෑ. අතනද මෙතනද මොකද්ද එහෙම කියන්න බෑ. අන්නේ වගේ තමයි සත්‍ය. සත්‍යෙට එහෙම හැඩයක් පාටක් විදියකින් කතා කරලා සත්‍යෙ නෑ කියන්න බෑ. ඉහර මමත් යයි කරා වැදිර සහැල්ලු නෑ කිව්වොත් ඒක වැරදි නේ. ඔලි ගලබ්බෙමින් තිබ්බම වැදිර සහැල්ලුව නෑ කියන්න බෑ. උසහිරු බරබෙමින් තිබ්බම දැන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේට කියන්නේ ඒ විදිහ ඕහිත බාරෝ කියලා කියන්නේ. රහතන් වහන්සේට විග්‍රහ කරන රහතන් වහන්සේ නමක් ගැන විග්‍රහ කරන තැන්වල ඕහිත බර බිමින් තිබ්බා. පංච උපාදානස්කන්ධ බර බිමින් තිබ්බා. එච්චරයි කියන්නේ. බර බිමින් තිබ්බා සහැල්. ඉතින් සහැල්ලුව කියන එක ඉතින් විස්තර කරන්න බෑ. එක එක කෙනා අත්දකින්න දෙයක්. ඒ සැබෑ සහැල්ලුව අත්දකින්නත් අතුරුදහන් වෙලා ඉවරයි.
ඒකයි කියන්නේ නිර්වාණය කියන්නේ කියද්දි පෙන්නන්නේ අවේදික සුඛයක් කියලා. අවේදික කියලා කියන්නේ විඳින්නෙක් නැති විඳින්න දෙයක් නැති සැපයක්. උදාහරණයක් කිව්වොත් මෙහෙම හිතන්න දැන්. වයසෙන් හොඳට රැට දැන් ළමයි ඉන්න ළමයි නිදිය ගන්නවා. ළමයි නිදිය ගත පස්සේ අම්මා උදේ කතා කරලා කියනවා උදේ නැගිටා අම්මේ උයලා තියෙන කණ්ඩ කියලා. නෝ අම්මේ පොට්ටක් දෙන්න මො නිදිය ගන්න කියලා ආය හැරලා උදේ ගන්න. කියලා උදේ අත හොඳට උයලා තියෙන රහට කියලා. ඔය ආසම දෙයි කියලා අම්මේ පොට්ටක් ඉන්න කියනවා. ඉතින් අපි ආනෝ කොල්ලු මොකද්ද දැන් මේ ඔබ රහ කෑමක් දීලා තු ඊටත් වඩා ආසයි නින්දට කියලා. මොකද්ද ඔක විඳ සැපේ කියනවා. ඉතින් මොකක්වත් විඳේ නැහැ කවුද විඳේ? විදින් නෙක් ඉදින්නේ නැහැ විදින්න දෙයක් තිබෙන්නේ නැහැ නින්ද ඇතුලේ අන්න ඒ නිසා එක සැපයි අර කඩ කෑමට වඩා දැන් අපි හෙවොත් නේ මිනිස්සු නින්දට උච්චර ආසයි මිනිස්සු හරි ආසයි හොඳට නිදිය ගන්න හැබැයි මොකද්ද නින්දදල විදින්නේ කියලා ඇහුවොත් විදින්න කොහෙද ඉන්නේ කියලා ඇහුවොත් විදින්නෙක් එදෙන නැති නිසාම එක සැපයි විදින්න දෙයක් නැති නිසාම සැපයි ආ ඒ වගේ තමයි නිකන් එතන විඳින්නෙක් නැති නිසා ඒකට අපි සපයි කියලා. ඒකට බරක් නෑ කියලා. ඒක නිසා දෙකට විඳින්න කියලා. ආ. ඔව්. ඒ වුණාට එතන මේ සැහැල්ලුව මොකද්ද? සැහැල්ලුව විඳින්න කොහෙද ඉති කියලා මම එක්ස්ප්ලেইন කරන්න බෑනේ ඒක. අන්න ඒ වගේ තමයි සත්‍යය. එතන කවුද හිටියේ? ඉන්න කෙනෙක් හිටියද? නිින්ද ඇතුළේ වම සැහැල්ලුව විඳද කියලා අපි කිව්වට අපිට ඒ වෙලාවේ ඒක මතක නෑ. ඒ වුණාට අපි ඒකට ආසයි. පිකර කැමති හැබැයි මොකද්ද ඒකේ ඒකයි අන්න එක තමයි දැන් නිවනෙන් කියන්නේ නිවනත් ඒ වගේ අවේධික සුඛය විඳින්නේ නැති විඳින දෙයක් නැති නිසා සපයි කියන්නේ අවේධික සුඛ විඳින්නේ කිටියොත් එතන බරයි වෙහස ධර්තයක් තියෙනවා ඔව් ඒක නම් කතා. ඉතින් එහේ අයින් වුණාට පස්සේ දේවල් ගැන එක්ස්ප්ලেইন කරන්න විදියක් නැහැ ඉතින් යාට. ඉතින් යාට කතාව නිර්පේක්ෂයි. ඉතින් ඉතින් යාට අපිට වචන උපමා උපමේ වලින් කියන්න බෑ. අර සැහැල්ලුව වගේ. සැහැල්ලුව තියෙනවා. හැබැයි සැහැල්ලුව මේ වගේ කියලා එක්ස්ප්ලেইন කරන්න බෑ. තවත් සැහැල්ලුව දැන් දන්න කෙනෙක් දන්නවා මොකද සැහැල්ලුව කියන්නේ කියලා. තවත් ඔළුවේ තිබ්බ බර විමිතියම කෙනා දන්නවා. වැදී උළුේ බර තියාගෙන ඉන්න කෙනා හයි මොකද්ද මේ මේ ඔය සැහැල්ලුව කියලා කියන්නේ මට නම් මේක තේරෙන්නේ නැහැ ඉතින් ඉන්නේ බරට ඒකට කියන පොඩ්ඩක් ඔය මල්ල විමින් තියලා බලපන් අන්න ඒක උඹට තේරෙන්නේ ඉතින් ඔය අල්ලන් ඉන්නේ කේරේ සැහැල්ලුවගේ ඉතින් මේ ඉතින් මේ විදිහට අපි මේ ගාන ගුරුතුමාගේ තහම් පාඩ තේරුම් ගන්න යද්දී මුලින්ම අපි අනේ කාරණේ හරියට තේරුම් ගන්නවා මේ ජීවිතය කියන එක මේක නිකන් බුදු මනෝ ප්‍රාත්‍ය විතරයි මනෝ විකාරයක් විතරයි ඒ රෙන්ඩේකේ දෙයක් නැහැ කියන එක ඉතින් අපි බලමු ඊට පස්සේ තියෙන මේ කොටස දියමත ලියු අංකවලටත් වඩා ඉතා සිවුමැලි හා මායාවී සොයන්නේ ලෝකයයි ලෝකයේ සන්තෘෂ්ටියයි අපි බුදුරජාණන් වහන්සේෙන්. එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේ නමක්ගෙන් සොයන්නේ මේ මොකද්ද මේ සැබෑ සතුටටපත් වෙන සැබෑ සැහැල්ලුවටපත් වෙන හැටිනේ. ඉතින් ඇත්තටම දැන් ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අපි ඇහුවට මොකද්ද මේ සතුටියටපත් වෙන මාවත මොකද්ද මේ සැහැල්ලුවටපත් වෙන වෙන විදිය කියලා ඇතරම ගුරුවරයෙක්ට එහෙම දෙන්න දෙයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේට ඔබට දෙන්න දෙයක් නැහැ. හේතුව කොහොමත් බුදුරජාණන් වහන්සේ දෙන්න හදන දේ දැනටමත් ඔබ තුල තියෙන දෙයක්. දැන් අමුතුවෙන් ඔබට ශාස්ත්‍රූන් දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම වෙලෙම තථාගතයන් වහන්සේට කියන්නේ මේ අක්කාතරෝ තථාගතා කියන්නේ. ඒක මග පෙන්වන්නේ කිදර. බුදුරජාණන් වහන්සේ මග පෙන්වනවා මිස දිශා පෙන්වනස ඔබ එක්ක යන්නේ නැහැ. මොකද ඇත්තටම ඔබට අමුතුවෙන් නිවන්ට එක්කයි යන්න ඕනේ. මොකද ඒක තමයි ඔබේ යථා ස්වභාවය. ඒ ඔබේ යථා ස්වභාවය එච්චරයි. දැන් එතකොට දැන් ඇත්තටම මට හිතෙන්නේ මේ
ගුරුවරේ කියන කෙනෙක් හරියට ඔබව වෙනස් කරන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට. ගුරුවරේ කියන මට හිතෙන්නේ ඔබව වෙනස් කරන්න යන මිනිස්සු හරි හරි සෙල්ෆිෂ් මිනිස්සු වගේ. ආත්මార్థකාමී. දැන් ගුරුවරේ හරි වෙනස්. ගුරුවරේ කියන කෙනෙක් හරි ආත්මార్థකාමී මිනිස්සු නෙමෙයි. දැන් ඔබව දැන් ඔබ ඔබගේ ළමයිව වෙනස් කරන ඒ ආදරේ නෙමෙයි. ඒ දෙමාපියන්ගේ තියෙන ආත්මార్థකාමීත්වය. දැන් ආත්මార్థකාමීත්වය කියලා කියන්නේ මම මෙහෙම තේරුම් ගන්න ඔබ දැන් උදාහරණයක් විදියට ඔබ වෙන මෙහෙම කල්පනා කරන දැන් ඔබ කාටරි ආදරය කරනවා කියන්නේ ඔබ අපි ළමයට හරි ස්වාමි පුරුෂයරේ බිරිඳ හරි ගෑල් ළමයට හරි පිරිමි ළමයට හරි අම්මට හරි කාටරි මම ඔබ ආදරය කරනවා කියන්නේ දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් දැන් ආදරය කියලා කියන්නේ ඇත්තටම මොකද්ද ආදරය කියලා කියන්නේ මොකද්ද දැන් ප්‍රේමය ආදරය කියලා කියන්නේ මොකද්ද කියලා හුවත් ඔබ මොකද්ද ඒකට දෙන උත්තරේ මම කාටරි ආදරය කරනවා කියන්නේ මොකද්ද ඔව් මොකද්ද ඇති වෙන හැඟීම දැන් මම හරි සරල ප්‍රශ්නයක් දැන් ඔබලා කාටරි ආදරයක දැන් මම කියන්නේ මම මෙයාට ආදරය කරනවා කියලා මම කියනවා මම මෙයාට ලව් කියලා මම මෙයාට ප්‍රේමාන්විතයි කියලා මොකද්ද ආදරය කියලා කියන්නේ මං හරි දැන් ප්‍රේමය ආදරය කියලා කියන්නේ මොකද්ද නෑ නෑ අපි හරි ඒවා තීරුවත් නෑ ඔන්න ඒ වගේ ගතිය කියන්නේ දැන් මම කාට හරි ආදරය කරනවා කියලා කියන්නේ දැන් උදාහරණයක් ගන්න කොහොම අපි කාට හරි ආදරය කරනවා කියන අපි කැමති නේ යා සතුටින් ඉන්නවා දකින්න දැන් ළමයට හරි අම්මට හරි තාත්තට හරි ගෑල් ළමයට හරි පිරිමි ළමයට හරි කාටුණක් කමක් නැහැ මං එයාට ආදරය කරනවා කියලා කියන්නේ මං එයා සතුටින් ඉන්නවට කැමති කියන එක ඒ කියන්නේ දැන් අපි දුමු දැන් අපි ගැහැ ළමයි පිරිමි ළමයි ගමුකෝ දැන් එයා කියනවා එයා කැමති එයා ආදරය කරන කෙනා සතුටුයි දැන් ආදරය කියන හැඟීමේ ස්වභාවය තමයි ඒක නිකන් කේම අපේ ඇතුළාන්තයේට ප්‍රේමයක් ඇති වුණොත් එහෙම අපි ඇතුළ ප්‍රමුදිත වෙලා ඉඳින්න හැම වෙලෙම අපේ දැන් බලන්න දැන් නැත්තම් ජීවිතයේ ආදරය ඇති එලා ඉතින් හැමෝටම ජීවිතේ කාලෙකදී ඒ කාලේදී අපිට අපි නිකන් මලක් වගේ පිපිලා ඉන්නේ හැම වෙලේම ඇතුළ සම්පූර්ණ ප්‍රමුදිත වෙනවා. ඒ ආදරය කියන ස්වභාවය ඇතුළට ආවහම ඇතුළ මලක් වගේ පිරීලා තියෙන ප්‍රසන්න වෙලා ඇතුළ තියෙන. ඒ ප්‍රසන්න භාවයක් ඒකේ තියෙනවා. ඊට පස්සේ ආදරේ ලක්ෂණය තමයි එයා කැමති තමන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නවට. එයා සතුටින් ඉන්න අවශ්‍ය කරන ඔක්කොම අනිත් කෙනා යා වෙනුවෙන් කරනවානේ. ඒ කියන්නේ දැන් දැන් එතකොට දැන් හැබැයි වැඩේ තියෙන්නේ දැන් ආදරය කියන ස්වභාවයේ මතු වුණොත් මමත්වයේ තියෙන මනුස්සෙක්ට මමත්වය සහ ආදරය කියන එක දෙක එකට යන්නේ නැහැ. ආදරය කියන ස්වභාවයේ මමත්වයේ වැඩි මනුස්සෙක් එක් මමත්වයේ වැඩි මනුස්සෙක් ආදරය කරන්න කිව්වොත් එහෙම ඒ මනුස්සයා ලෝකේ තියෙන ලොකුම විනාශකාරී දේ කරනවා. විනාශකාරී දේ කරනවා කියන්නේ දැන් බලන්න සමහර දෙකලද දෙව ගිරා කූඩු తీරි ලංකාවේ මේ තියෙනනේ ගිරව් කූඩු කරලා ඉන්නේ ගිරව් කූඩු කරලා ඉන්න අපි හිතමු අපි රත්තරන් වලින් කූඩුවක් හදලා රත්තරන් වලින් හදලා ගිරව් කූඩු කරලා උදේට කන්න දෙනවා පෙත්තවත් කෑවද කියලා දවල්ට කන්න දෙනවා තුන් වේලෙම කන්න දෙනවා කියලා හිතමු හැබැයි අපි හැවුවොත් එහේ අපි දන්නේ අපි මාර ආදරේ කියලානේ ඇත්තටම ආදරේද නෑනේ ආදරේ නම් අපි ගන්න ඌ කැමති දේනේ උඩ දෙන්න කූඩු ඇරලා දෙනවා ඔබ කැමති නම් ඉඳපන් නැත්තම් යනවන් කියලානේ ඒකනේ ආදරේ කියන්නේ අර මනුස්සය කරන්නේ එයා ආදරේ කරනවා නෙමෙයි තනිකර තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න උදින් දැන් රැ වෙනකන් ඌ කූඩු කරගෙන ඒක හරි ආත්මార్థකාමීකමනේ තියෙන්නේ අන්‍ය වගේ සාමාන්‍ය මනුස්සේ ලෞකික මනුස්සේ ආදරේ කරනවා කියලා කරන්නේ හරි අර අනිත් මනුස්සයාව විනාශ කරලා දාන එක තමන්ගේ ආකෘතිය තමන්ට ඕන කෙනාව නිර්මාණය කරන්න හදන එක තමන්ට අවශ්‍යක දැන් අපි කියනවා දැන් මේ ගැල්ලවල පිරිමිලක යාළුවෙන්න පිරිමිලම කියනවා ඔයා අඳින්න ඕනේ මෙහෙම ඔයා ආශ්‍රය කරන්න මේ විදිහට තමයි පිරිමියා ආශ්‍රය කරන්න මේ පිරිමියා ආශ්‍රය කරන්න එපා මෙහෙම ඇඳුම් අඳින්න ඕනේ මෙහෙම විදිහේ මේ තැන් වලට යන්න එපා දැන් එහෙම කියලා නීතියක් දැම්මොත් මොකද වෙන්නේ තනිකර ආදරේ ඉවරයි කියන්නේ කාට හරි අපි ආදරේ නම් අපිට එයාට කිසිම නීතියක් පනවන්න බෑ
නීතියක් පනවලා තියෙනවා නම් ඒ අපි යාට පොඩ ආදරේනේ. ඒ අපි බලනවා අපේ මනසේ ඉන්න කෙනා එතන හදන්නේ. අපේ මනසේ ඉන්න කෙනා දිනවනේ. අපි සදාචාරවාදී නම් සදාචාරවාදීක එතන නිර්මාණය කරන්න හදන්නේ. දැන් ඔබට ඕනේ මේ ඔබට ඉෂ්ට කරගන්න බැරි වෙලා ඔබට ආසාවක් තිබ්බනම් ડોක්ටර් කෙනෙක් වෙන්න. ඔබට ඊට පස්සේ ඒ ආසාව ඉෂ්ට කරගන්න බැරි වෙලා හරි ඉෂ්ට කරගත්තට දැන් ඔබට ඒක නම් එකම ආසාව. ඔබ ළමයාගේ ආසාව බලන්නේ කොහොම හරි ළමයාට ඒ ડોක්ටර් කෙනෙක් කරවන්න try කරන. එයාගේ ගමන මොකද්ද කියලා අහන්නේ. ඉතින් අපි කියන්නේ තනිකර ආත්මార్థකාමීකමනේ. අපි හිතනවා නෑ මම ළමයාට පුදුම ආදරේ. ඒකනේ මේකනේ නෑ ඒ තනිකර ආත්මార్థකාමී. උන්ට බලන්න. මට ඕන කෙනා නෙවෙයි මම මේ නිර්මාණය කරන්න හදන්නේ කියලා. එලි බාහිර මට අවශ්‍ය කෙනා මම නිර්මාණය කරන්න නම් මේ මේ විදිහට අදින්න මේ විදිහට යන්න. දැන් ඇත්තටම සැබෑ ආදරයවන්තයෙන් නම් කරන්න ඕනේ මොකද්ද? ඔයා කැමති විදිහට අදින්න. ඔයා කැමති විදිහට අදින්න, ඔයා කැමති තැන්වලට යන්න, ඔයාට කවුරු හරි හම්බෙන්න යන්න ඕන නම් මං මට පුළුවන් help එක දෙන්න, වෙලාව දෙන්න මම වාහනේ කියලා දාලා එන්න. අන්න එහෙම කිව්වොත් ආදරවන්තයෙක් එහෙම කියන්න පුළුවන් නම් අපි කියන්නේ යා හරි මේ ආදරවන්ත මනුස්සයෙක්. මොකද එයා කොයි කිසිම විදියකට අනෙක් කෙනාව රාමුගත කරලා නැහැ. අපි මේ ඒක එයාට කියන්න පුළුවන් අපිට. ඔයා හැබැයි මෙහෙම කළොත් මෙහෙම වෙයි. හැබැයි ඔයාගේ අයිතිය ඔයාට තියෙන ජීවිතේ මම ඇහිලි ගන්න දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේවත් ඇහිලි ගන්න කියන්නේ නැහැ. උනාස කිව්වෙ මෙන්න පන්සිල් රැක්කොත් ආනිසංස, මෙන්න පන්සිල් රැක්කේ නැත්තම් විපාක. එච්චර. ඒක පෙන්නවා. හැබැයි උනාසෙ මත තියන්න කියන ජීවිතේකට. මිනිස්සු අත තියන්න යන ජීවිතවලට. ඔය කරේ එහෙම එකක් තියෙනවා. දැන් මෙහෙම දැන් දැන් මම ඔබට ධර්මය කියන්න පුළුවන් මට. මම ධර්මය කියනවා. හැබැයි මං කියනවා නම් ඔයා මෙහෙම කරපන් කියලා. එතකොට වැරදි. මේ මට තේරෙන දේ මං කිව්වා. ඒක ඔබන්නේ ඔබ කැමති නම් පිළිගන්න පුළුවන්, කැමති නම් ඒක වෙනම දෙයක්. මෙන්න කියනවා කිව්වට ඒක තවරුසගේ ඇඟට ලං වෙන්නේ නැහැ. එයාගේ ආත්මයට ලං වෙන්නේ නැහැ. දැන් සමහර අය අනේ ඔබවන්ස විවාහයට මෙච්චර අකමැති කියලා. ඇත්තටම මම විවාහයට පෞද්ගලිකව අකමැත්තක් තියෙනවා. හේතුව ඒක මිනිස්සු හරි ගොඩක් අය ඒකෙන් අනිත් කෙනාව පොලිස්කාරයෙක් වගේ අනිත් කෙනාට නිදි දන ආරය මෙයාට නිදි දාන. ඉතින් ඒක හරි කැතයි. ඒ කියන්නේ ඒක හැදෙච්ච දවසේ ඉඳලා මිනිස්සයා අනිත් මිනිස්සයව යම් මට්ටමක කන්ට්‍රෝල් කිරීමක් කරනවා, යම් මට්ටමකට පාලනය කිරීමක් කරන්න හදනවා. ඉතින් මං කියන්නේ ඒක ලෝකී හරි විනාශකාරී දෙයක්. එහෙම කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඇයි මිනිස්සෙක් කොටු කරවන්නේ අපේ රාගවකට? ඇයි තය මිනිස්සෙක් අපේ එයාට අපි ළඟ ඉන්න ඕන නම් ඉන්න පුළුවන්. හැබැයි අපි හිතන ඔයා වගේ බිරිඳ ඔයා මෙහෙම ඉන්න ඕනේ මේ මිනිහත් එක්ක මෙහෙම කතා කරන්න. එහෙම කද දැන් මම හිතමු දැන් ස්වාම පුරුෂගේ බිරිඳකු ඉන්නවා. ඉන්න වෙලාව අපි කියනවා මට මගේ බිරිඳව විශ්වාසයි, ස්වාම පුරුෂය විශ්වාසයි කියනවා. මං ආන්නේ මොකද්ද විශ්වාසය කියලා කියන්නේ? දැන් මම මගේ ස්වාම පුරුෂය විශ්වාසයි කියලා කියද්දි බිරිඳ විශ්වාසයි කියලා කියද්දි මොකද්ද විශ්වාසය? මං යා විශ්වාස කරන කියන්නේ මොකද්ද කියන්නේ? දැන් අපි කියන්නේ ආදරේ ලක්ෂෙන් තමයි විශ්වාස කිරීම කියලා. මොකද්ද විශ්වාසය කියන්නේ? ඔව්. තව දැන් මං යාව මං මගේ බිරිඳ විශ්වාස කරනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ යාිතේ යන්නේ විදිහට අපි ඉන්නවා. ඒ අනිත් එක්ක නෑ. නෑ මං නෑ සැබෑ නෑ. දැන් මම කියනවා මම හරි මම යාළලා ඉන්න මම ගෑල්ලාමයි මගේ බිරිඳව මං විශ්වාසමට හාඳුරුවනේ 100%ක් මගේ බිරිඳ විශ්වාසුවර් කියලා කියනවා. මොකද්ද කියන්නේ විශ්වාසය කියලා කියන්න ඕනේ කියන්නේ? නෑ නෑ එහෙම නෙමෙයි. නෑ විශ්වාසය කියලා මට තේරෙන්නේ හරි. මම හරි ගියාන්ට මම කියනවා ගියාන්ට මට විශ්වාසයි කියලා කියනවා. ඒකද ඒ විශ්වාසය කියලා කියන්නේ හරි. මේ විදිහට ගියාන්ට පුළුවන් නම් බිරිඳට ආදරය කරන්න ලිංගිකව ජීවත් වෙන්න කියන්නේ ඔයාට ශක්තිය තියෙනවා තව කෙනෙක්ට ආදරය කරන්න. ඉතින් ඔයාට මට ආදරය කරන්න පුළුවන් ශක්තිය නේද? ඔයගෙන්ට ආදරය කරන්න පුළුවන් නේද? ඉතින් මම ඒක තමයි විශ්වාස කරන්නේ. මම විශ්වාස කරන්නේ මගේ බලාපොරොත්තු නෙමෙයි ඔයාව. ඒකයි විශ්වාසය කියලා කියන්නේ. තේරෙන වගේ මම කෙනෙක්ව විශ්වාස කරනවා කියලා කියන්නේ එයා මට ආදරය කරනවා කියන්නේ එයාට ආදරය කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. එහෙනම් එයා මට වගේ තව 10 දෙනෙක්ට ආදරය කරයි. තව 20 දෙනෙක් එක්කත් ඉඳී.
ඒයි මොකද එයාගේ කැපැසිටි ශක්තිය තියෙනවනේ. ඒකයි මම විශ්වාස කරන්නේ. ඉතින් ඒක විශ්වාස කරාම ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවද? මම එයා විශ්වාස කරා. එයා මට ආදරය කරනවා කියලා වගේම ඒ කියන්නේ යාට ආදරය කරන්න පුළුවන් එනර්ජි එක තාම තියෙනවා, ශක්තිය තියෙනවා එයා තුල. ඉතින් ඒක විශ්වාස කරන්නේ. ඉතින් ඒක ඕන කෙනෙක් මත පැතිරෙන්න පුළුවන්. ඉතින් වරදක් නැහැනේ. ඒක තමයි අන්නේ ඒ මට තේරෙන්නේ විශ්වාසය කියන්නේ ඒක. මම විශ්වාස කරන්නේ මගේ බලාපොරොත්තු නෙමෙයි. එයාගේ ස්වභාවය. එයාගේ හැකියාව. ඒක තමයි. ඉතින් ඒක තමයි මම විශ්වාස කරනවා කියන්නේ. මම විශ්වාස කරන දැන් මේ හැකියාව තියෙනවා නම් දැන් මම ඔළුවේ දාගෙන ඉන්න කෙනේ නෑ නෑ මෙහෙම නෑ මම එක්ක විතරයි ආදරය කරන කියලා ඒ මගේ විශ්වාස කරන කෙනේ. ඒත් මම ස්වභාවිකත්වයේ විශ්වාස කරනවා. මේ ස්වභාවික විදිහ තමයි මේ. ඉතින් ඒක ඇත්තට අමුතු විශ්වාස කරන්න දෙයක්වත් නෑ ඇත්තටම. කරන්නේ නෑ ඒක එතන විශ්වාස කරනවා කියන එක පිළිගන්නවා කියන්නේ. ඒක ඒ ආත්මార్థකාමී මිනිස්සු විශ්වාස කරන්නේ තමන් අදාගෙන ඉන්න අදාස්තික මතපදරිය. මෙහෙමයි කියන්නේ. ඒ වගේ දැන් ඇත්තටම ආදරය කියලා කරනවා කියලා කියන්නේ එයා යාව පරිත්‍යාග කරන එකනේ. මම මගේ බලාපොරොත්තු පරිත්‍යාග කරා. මගේ අදහස පරිත්‍යාග කරනවා. දැන් අපි කියන්නේ කෙනෙක් ආදරය කරනවා කියන්නේ වෙන විදිහකට කිව්වොත් තමාව 100%ක් අතහරිනවා. ඒ කියන්නේ දැන් මම දැන් අපේ දිනේ මම කියන මම ආසයි මම පිරිමියෙ මෙහෙම ඉන්නවට මේවට මම ආස නැහැ කියලා අපි හදාගත්ත රාමුවක් තියෙනනේ. අර සමහර අය කියන්නේ ආ දුන්නේ මේ මනුස්සයෙ පොඩි පොඩි අඩපාඩු ගන්න තියෙන තමා මම බැඳාම ඉතින් හදාගන්න කොටික් කියලා. මං කියන්නේ වැඩක් නැහැ නේ එහෙනම් ඉතින් කියලා. ඒ කියන්නේ එයා බැඳලා බලන්නේ අර තමන්ගේ මනසෙ ඉන්න කෙනා අතන හදන්න. එහෙම ඕනේ නැහැ ඉතින්. එයාගේ ඔබ කැමති සහ ඔබ අකමැති කියලා දෙපැත්තම පිළිගන්න ඔයාලා. ඒක නම ආදරේ කියන්නේ ෆුල් පැකේජ් එකම පිළිගන්න. සිසියා ඒකයි ප්‍රේමය කියන්නේ. මේ වගේ ඒක මම හිතුවේ ඇත්තම දැන් සාමාන්‍ය සම්බුදු ලෝකයේ විතරක් නෙමෙයි අනිත් සම්බුදු ලෝකයක් ගැන ඉන්නේ. ඒක නම් වෙන්ද ඇත්තම බැහැන්නේ දැන් අපි හිතමු අපි දැන් පන්සල් වල අපි කියනවා. ඉතින් ඒතරම කද ඇත්තම කරන්නේ අපේ ක්‍රමයකට නැත්තම් සමාජයේ සම්මත ක්‍රමයකට කෙනෙක්ව හැදගස්සනවා. ඉතින් අපේ එහෙම ආදරය කියලා යාර ඕන දෙයක් කරන්න හැම කෙනෙක් කරන්න දෙන්න බෑ. මොකද ඒක මෙහෙරුණ හානි කරන්න පුළුවන්. නෑ එහෙම නෙමෙයි කියන්නේ මම. දැන් අජාම් බ්‍රහ්මවංශාරගේ තාත්තා කියනවා අජාම් බ්‍රහ්මවංශාරගේ තාත්තා කියනවා පුතේ ඔබ කවුරුණත් කමක් නැහැ ඔබ මිනිමරුවෙක්ුණත් කමක් නැහැ මිනිමරුවෙක්ුණත් කමක් නැහැ ශ්‍රී දූෂකෙක්ුණත් කමක් නැහැ පවිද්දෙක්ුණත් කමක් නැහැ උගතෙක්ුණත් කමක් නැහැ පුතේ මගේ gedara dor ඔබට හැමදාම ඇරිලා තියෙන්නේ කියලා මගේ gedara dor ඔබ කවුද වෙන එක මට ප්‍රශ්නයක් නැහැ ඔබ කවුද වෙන්නේ ඔබට කවුද වෙන්න ඕන කියන එක මට ප්‍රශ්නයක් නැහැ මගේ gedara dor නුඹෙන් හැමදාම ඇරිලා තියෙන්නේ අජාම් බ්‍රහ්මවංශාරෝ කියන එදා මට තේරුනේ මේ තාත්තගේ මේ භෞතික ගෙදරක් ගැන කියලා නෙමෙයි තාත්තගේ හදවතේ ස්වභාවය මට පෙන්වුවේ. ඉතින් මට එදායින් පස්සේ ඇත්තටම මේ ලෝකේ වැරද්දක් කරන්න බෑ තාත්තගේ නිදහස මතක් වුණා කියලා. දවසක් කාමදුර කෙනෙක් හිටියලු උන්වහන්සේ රෑ හොරේ පන්ස් පොඩි හාමුදුර කෙනෙක් මේ රෑට හොරේ ගියාලු මේ ෆුට්බෝල් මැච් එකක් බලන්න. රෑට හොරේ ෆුට්බෝල් මැච් එකක් බලන්න ගියාට පස්සේ දැන් ෆුට්බෝල් මැච් එක බලලා ඒ කියන්නේ පන්සලේ තාප්පෙට මෙහා පැත්තේ කනප්පුවක් කර පොඩි මේ වගේ ස්ටූල් එකක් තියලා ස්ටූල් එකට නැගලා තාප්පෙන් පැනලා රෑ ෆුට්බෝල් මැච් එක බලලා පාන්දර එනවා. දැන් ගොඩ ලොකු හාමුදුරුවෝ පාන්දර පන්සල වටේ යවිදිද්දි දැක්කලු මේ ස්ටූල් එකක් තියෙනවා. ගිහලා එතන ඉඳලා ගොඩ ලොකු හාමුදුරුවෝ ටිකක් වෙලා හිටියලු. දැන් පොඩි හාමුදුරුවෝ ෆුට්බෝල් මැච් එකට ගිහිල්ලා පොඩි හාමුදුරුවෝ දැන් ෆුට්බෝල් මැච් එකට ගිහිල්ලා මේ එනවලු දැන් එද්දි ගොඩනේ තාපේ පැත්තක මේ පැත්ත කකුල දාලා ස්ටූල් එකට දැන් මේ පැත්ත කකුල තියන්නේ. යදිනියන් ස්ටූල් එක සොෆ්ට් වගේ ගතියක් දෙනවා. කකුල් දෙකම හොඳට තියා පැන්නවා. පහදි ලොකු හාමුදුරුවෝ තමයි කොන්ද නමාගෙන ඉඳලා තියෙන්නේ. කොන්ද නමාගෙන ඉඳලා තියෙනවා. ලොකු හාමුදුරුවෝ ඉතින් බය වෙලා අහන ලොකු හාමුදුරුවෝ කියනවා මේ කියලා තමයි ඔය පින්නේ යන්නේ පරිසමෙන් හිමිරිසා වැඩි කියලා එහෙම ගියලු ඉච්චරයි. ඉතින් එදායි පසිකප්පකට ගිරැල්ලුවා. දවසක් හාමුදුරුවෝ කෙනෙක් ඉඳලා දිනවා පිරිවණක. උනාසේ හරියට අනිත් අයට වද දෙනවා. අනිත් අයට කරදර දෙනවලු මේ පිරිවෙනේ ඉන්න ඔක්කොටම කරදර දුන්නාට පස්සේ හොරකම් කරනවලු වද දෙනවලු බී බිසුන් විතර ලොකු හාමුදුරුවන්ට කම්ප්ලේන් කරනවලු ලොකු හාමුදුරු මුකුත් කරන්නේ නැහැ. දවසක් හාමුදුරු ටික පිරිවෙනේ අතටම මේ විසුව කරපු වැරද්දක් අල්ලගෙන පොළු මෙන්න අද අතටම අහුණා ඔබ වහන්සේ මේ විසුව අයින් කළේ නැත්තම් මේ පිරිවෙනේ අපි ඔක්කොම මේ පිරිවෙන අයින් වෙලා යනවා.
අපි මේ පිරිවෙනින් ඔක්කොම ලයින් වෙලා යනවා. හැබැයි ඔබ වහන්සේ මේ මේ පිස්සු මෙච්චර වැරදි කළාද කියලා මේ නදත් වැරද්ද අතටම වුණා. ඔබ වහන්සේ මොකද දෙන්න තියෙන්නේ? නැත්නම් අපි ඔක්කොම අද යනවා. ඒක උනාස කළා. ඔබ වහන්සේලා ඔක්කොටම මම ආශිර්වාද කරනවා. ඔබ වහන්සේලා කොහේ ගියත් ඔබ වහන්සේලා මේ ලෝකේ කොහේ ගියත් ඔබ වහන්සේලාට මේ හොඳට ඉන්න පුළුවන්. ඔබ වහන්සේලා හොඳ නරක දෙක දන්නවා. ඔබ වහන්සේලා හොඳ නරක දෙන්නා ඉන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබ වහන්සේලා ඔක්කොම මේ පිරිවෙන අතහැරලා ගියත් මම මේ භික්ෂුවට යන්න දෙන්නේ නෑ කිව්වා. ඒක වරද කරනවා. ඇයි කියලා හෙව්වා. කිව්වා ඉතින් මේ භික්ෂුවට තාම හොඳ නරක දෙක තේරෙන්නේ නෑ. ඉතින් මමවත් ආදරය කළේ නැත්තම් පිළිගත්තේ නැත්තම් මේවා මේ ලෝකෙ මේවා කවුරු පිළිගන්නේද? මෙයා මේ වගේ කෙනෙක්ව මේ ලෝකෙ යණ යන තැනක ඔක්කරයි. ඉතින් මමවත් මෙයා බාරගෙන හිටියේ නැත්තම් කියලා කියනවා. ඉතින් එතකොට ඇත්තටම අර භික්ෂුවට ඇස් වලින් කඳුළු වෙනවා. ඒ වැරදි කරේ. දැන් පස්සේ ඇත්තටම කිසි වැරද්දක් කරන්න බැරි වෙනවා. කරන්න. බලන්න අර අහලා තියෙනවද ෆිල්ම් එකක් ලංකාවේ ගියා මනුතාපය කියලා ෆිල්ම් එකක් ගැබලවල. මනුතාපය බලන්න ෆිල්ම් එකේ වෙච්ච දේ මොකද්ද කියලා. මනුතාපේ බලනද ෆිල්ම් එක? මම දන්නේ ඉංග්‍රීසි එක මොකද්ද කියලා ඉතින්. ඉංග්‍රීසි මනුතාපේ කියන්නේ ඉංග්‍රීසි එකක් සිංහලට දාලා අපි සිරස දුක මම බැලුවේ පොඩි කාලේ. අන්න හරි පොතක් ඒක. ඒ පොතේ තියෙන්නේ පොතේ තියෙන කතාව තමයි මේ. ඒ පොතේ උගන්වන්නේ එක මිනි මරුවෙක් කරන්නේ එයා එයාගේ දුවෙක්ට හරි ඥාති කෙනෙක්ට හරි කන්න දෙන්න පාන් ගෙඩියක් ගන්න හොරකම් කරනවා. පොඩි හොරකම ගන්න ඉතින් මෙයා වල්ලා හිරේ දාලා ඉතින් මෙයා ලොකු මිනි මරුවෙක් කරනවා. මෙයා ලොකු හොරකම් කරනවා. ඊට පස්සේ මෙයා ලොකු ලොකු හොරකම් කළාට පස්සේ මේ සම්පූර්ණ මෙයා කොහොම හරි පල්ලි මට මතක නැහැ හරියට ගත කියලා පල්ලියක රැ එනවා ඉන්න දෙවිවද කියන. ඒ පූජක පල්ලි පාද කියනවා ඉන්න කියලා. ඊට පස්සේ මෙයා කොහොම හරි මේ එදා මෙයා හොරෙක් නේද? මෙයා පල්ලියේ දින රත්තරන් සෙම්බු දුනද කොහෙද? මල් වාස්නේ. මොකද? රත්තරන් ඈ මොනවා කැල්තියක් කරේ. ඔව් රත්තරන් මල් වාස් රත්තරන් හරි ඔයගේ වටින කියන මල් වාස් තුනක් අරයි යනවා. කොහොම හරි දැන් මෙයා ඉහිරේට පොලිසියට අවු වෙනවා මගද. ඊට පස්සේ මේ පොලිසියට අවු වුණාට පස්සේ කොහොම හරි දැන් මේ මෙයා හොරකම් කරපු හැම තැනකටම ගිහිල්ලා ඒ බඩු පෙන්න පෙන්න අහනවා මේවා කරගත්තද ඔයාලගේ නේද කියලා යනවා. ඉතින් ඌ හැම මිනිස්සුම ඌව මූ තමයි හොරා කියලා බනිනවා වැරද්දට කෑ ගහනවා. ඌ දඩුවම් දෙන්න ඕනේ කියනවා. අර ෆාදර් ළඟටත් එක්ක ගිහලා සෙඹු තුන පෙන්නලා අහනවා මේ මෙයා නේද මේ පල්ලියේ සෙඹු තුන නේද මෙයා හොරකම් කළා නේද කියලා මෙයා හොරෙන් ගත්තද කියලා. ෆාදර් කියනවා බල්ලා කවුද බොරු කියන්නේ බා කියනවා. මෙයා හොරකම් කරේ නෑ මම මෙයාට මේ දේ දුන්නේ මෙයාට මම පහක් දුන්නා මෙයා තව දෙකක් තියලා දීලා කියලා තව අනිත් දෙකක් දෙනවා. මෙයා මේ අනිත් දෙකක් දෙනවා මෙයා මේ වැරදිලා අනිත් දෙකක් දෙනවා එයාට. ඒ දුන්නට පස්සේ මිනිස්සයා හිරේට ගිහිල්ලා අන්තිමට එන්නේ අර පාද හොයාගෙන එනවා. තනි කර එතනින් යට වෙනස් මිනිස්සෙක් කියලා. මොකද ඒ මිනිස්සයා තව පාද්දුත් අරක කරා නම් ඒ මිනිස්සයා ඊට වඩා හොරෙක් වෙනවා. ආ හිරේට එන්නේ ඒ තර මිනිස්සයා සම්පූර්ණ සාන්තුවරයක් වෙන්නේ අන්තිමට. සාන්තුවරයක් කියන්නේ ඉතින් ඒක දිගට ෆිල්ම් එකක් එක්ක හරි ලස්සන එක දිගට දිගට යනවා. ඉතින් එහාට යාර ලෝක මිනිස්සු වෙනස් කරන හැටි එයා ඒ සේව කරන හැටි ඒ පාද කරපු දේ ඒ යා එතන යාගේ ට්‍රේනින් පොයින්ට් එක වුණා එතන යාගේ ජීවිතේ. ඒ එතනදී අර මේ ඒ කියන්නේ දවසක් ඒ සෙන් කතාවක තියෙනවා ගෝ මේ ගෝනුස්සෙක් හාමුදුරු කෙනෙක් ගෝනුස්සෙක් මෙහෙම අල්ල ගන්නවා වතුර ගහගෙන නැති ඕක ගොඩ ගන්නවා ගෝනුස කනවා අත ගෝනුස කද්දී ආය ගෝනුස වැටේ ආය උනහස වතුරට අදලා ගන්නවා ආය උනහසට අත ගන්නවා ආය වැටෙනවා ආය ගන්නවා. ඒක හාමුදුරු කෙනෙක් බලන් ඉඳලා අහනවා හාමුදුරු පිස්සුද ඔච්චර කද්දි ඔච්චර කද්දි මේ ඔච්චර කද්දි 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 ආයම ගොඩ ගන්නවා. ඉතින් උනාස කියන නෑ ඉතින් ඒ උගේ හැටි මේ මගේ හැටි කියලා. ඒ උගේ ස්වභාවය මේ මගේ ස්වභාවය. ඔය රමණ මහසීගේ ආශ්‍රමේ මම ওই ජීවිත කතාව කියද්දි එක තැනක තිබ්බ රමණ මහසීතුමාගේ ඔය චෙන්නායි වල ආශ්‍රමයේදී හොරු ඇවිල්ලා උනාසගේ ආශ්‍රමයේ කඩලා සල්ලි ගන්න. ඉතින් උනාසට පොළොව වලින් ගහනවා ගහලා තියෙනවා. ඉතින් ඔක්කොටම ආශ්‍රමින් නැට ගහලා පොළොව වලින් ගහලා තියෙනවා. ඒ වෙලාවේදී ආශ්‍රමයේ කට්ටිය එකතු වෙලා මේ පොළු ටිකක් අරගෙන මෙයාට මේ හොරුන්ට ගහන්න යනවා. රමණ මහසී කියනවා ගහන්න එපා. ඒ කිසිමනුස්සයෙක්ට ගහන්න එපා ඔක්කොමලා වාඩි වෙන්න.
මේ ඒ කට්ටිය ප්‍රැක්ටිස් කරපු ධර්මය පුරුදු කරන්නේ. යාලා කාලාන්තරයක් පුරුදු වෙච්ච විදිහනේ. මේ මෙතන මේ වැරදිකාරයෝ කියලා කවුරුත් නැහැනේ. තියෙන්නේ පුරුද්දක්. දැන් අපි මේ භාවනා කරන වරහන් මේක මේ ආයය කරන මේ පුරුද්දක් නෙමෙයි යන්නේ. ඒ වගේ අරයලත් කාලේ පුරුද්දක් දිනවන මාසික නැති ඒකත් ධර්මයක් තමයි. ඒක යාලට යාලා පුරුදු කරපු ධර්ම එක. යාලගේ ප්‍රැක්ටිස් එක නක කොහොමද වෙන්න පුළුවන්? ඒත් ඒ පුරුද්දේ. ඉතින් යාලට දෙන්න යාලගේ පුරුද්ද ඉස්සර ගන්න. අපි පුරුදු කරපු ධර්ම තියෙනවා. ඒක අපි ප්‍රැක්ටිස් කරමු. එච්චරයි. කියලාද? දැන් මම මේ කියන හැම කතාවකින්ම කියන්න හැදුවේ කෙනෙක් පව් කරන එක හොඳයි කියන එක නෙවෙයි. ඒත් ආදරණීය හදවතක් කෙනෙක් ඇති වුණොත් මිනිසු පරිවර්තනය වෙන්නේ ප්‍රේමයට. ඒක මේ නීති දාලා කරන එකක් නෙමෙයි, කොටු දාලා කරන එකක් නෙමෙයි. කොටුවල නීතිවල නෙමෙයි මිනිස්සු පරිවර්තනය කරන්න ඕන. ඇත්තටම අපි පරිවර්තනය කරන්න ඕන නම් අපි ආදරණීය වෙන්න ඕන. අපි මේ රාක්ෂ නීති දාන්නේ නැතුව අපි ආදරණීය වුණාට පස්සේ දැන් ගන්නකො දැන් අපි හිතමු සුවඳ මලක් තියෙනවා කියලා. සුවඳ මලක් තිබුණොත් එහෙම ඒ මල ළඟට එන ඕන කෙනෙක්ට ඒ සුවඳ දැනෙනවා. ඒ මලේ සුවඳ ග්‍රහණය කරන්න. හැබැයි මලට අදහසක් නැහැ මේ මම ආරයට සුවඳ දෙන්න තමයි මම හමන්නේ. මම මාන්නිකුත් නැහැනේ. ආන්ගේ වගේ කෙනෙක්ගේ ඇතුළාන්තයේ සැබෑම ආදරණීය ස්වභාවය ඇති වුණොත් එහෙම එයා හරියට යා මලක් වගේ. එයා ළඟට එන ඕන කෙනෙක්ට එයා සුවඳ හමනවා. හැබැයි එයාට අනිත් අය අනේ මම මෙච්චර සුවඳයි මගේ සුවඳ මිනිස්සු ගන්න නැහැ කියලා දුකකුත් නැහැ. මලකට දුකක් නැහැනේ. මලක් දෙයා බලන්න මලකට දුකක් නැහැ මේ එහෙම ප්‍රශ්නයක්. මල ඒ වගේම කට්ටිය සුවඳ ගත්තේ නැහැ කියලා. හැබැයි සුවඳ ගන්න එන කෙනාට සුවඳ අඩු කරන්නේත් නැහැ. මල කඩාගෙන යන දෙන කෙනාට සුවඳ දෙන්න. ආගගේ කෙනෙක් ඇත්තටම සැබෑ ආදරණීය භාවයට පත් වුණොත් එහෙම එයාගේ ඇතුළ මලක් සූ ස්වභාවයක් ඇතුළේ තියෙනවා. එයාගේ ඇතුළතුලේ මේ ආදරණීය ভাইබ්‍රේෂන් එක නිකුත් වෙනවා. අන්න ඒ තුල මිනිස්සු පරිවර්තනය වෙනවා. අන්න ඒකයි ඇත්තටම මං කියන්නේ ගුරුවරේ කැමලීම මේ බුදුරජාණන් වහන්සේ නමක් සහ ගුරුවරේ මට දැනෙන මට්ටම ගුරුවරේ කවදාකවත් මිනිහෙක් වෙනස් කරන්න හදන්නේ උන්වහන්සේ ළඟට ගියාට පස්සේ ඒ සුවඳටයි මිනිස්සු පරිවර්තනය වෙන්නේ. ඒ සුවඳින් ඒ මිනිස්සු යාළුවෝ හොයා ගන්නවා. එයාලා කවුද කියන එක යාළුවට හම්බ වෙනවා මිනිසුන්ට ඒ සුවඳින්. මොකද ඔබයි මායි දෙන්නම ගත්තම එකම සුවඳ තියෙන එකම නිර්වන්දන්ත. මම මගේ සයිලන්ට් එකට මගේ සත්‍යයට මා කිවිදුනාට පස්සේ ඒ ළඟට එනගෙනාට විශාල සපෝට් එකක් තියෙනවා. එයාට ගුරුවරයතුලින් අනන්ත විශ්වය දකින්න අනන්තය දකින්න අනන්ත ශූන්‍ය හම්බෙන්නේ. ඒ වුණාට නෑ මම කියන්නේ දේව්දත්තර වෙනස් වුණා කියලා මම කියන්නේ. ගාන්තිමෝතරේ පරිවර්තනය වුණා. ඒත් උනානේ. නෑ ඒ තමයි ඒක වෙන්නේ එයාගේ ඒක වෙන්න පුළුවන්. මම කියන්නේ මම අපි එක්ක ගැටි ගැටි හරි මිනිස්සෙක් කියනවනම් ඌ අයින් කරන්න ඌට ගැටි ගැටි හරි ඉන්න දෙන්න. ඌ පරිවර්තනය වෙනවා ඌට කවදා හරි මේ සුවඳ දැනෙනවා එක තැනකදී. මොකද අපි ඌයේ අපි මේ දේව්දත්ත කිව්වත් එතන තියෙන නිර්වාණ ධාතුව සංකල්ප ප්‍රශ්න විතරයි තියෙන්නේ. ඒ දෙයාටත් ඒ බුදු සුවඳ දැනුණා. අන්තිම මොහොතකට එයාව ඈත් කරන්න එපා. එයාගෙන් එයා හැම වෛර කරන මිනිහකින් ඈත් වෙන්න එපා. ඌටත් අපි එක්කම දෙන මොකද ඌ වෛර කර කර ඌ ඉදෙත් අපි එක්ක ඌට කවදා හරි ඈත් දා සුව දෙනවා. නෑ ඒ මගේ හිත මං හරියට ඉන්නවා නම් අර මනුස්සයාගේ පරිවර්තනයේ සිද්ධ වෙනවා. ඒක අපි මේ මොහොතේ නොවෙන්න පුළුවන්. කොයි හරි මොහොතකදී සික්ක සිද්ධ වෙනවා ඒ සිද්ධිය. එයා පරිවර්තනය වෙනවා. ඒ ගුරුවරයා යමක් කරනවා නෙමෙයි. ඒක තමයි මේ විශ්වයේ තියෙන රිද්ම් එක. අපිට කරන්නේ අපි ආදරණීය ස්වභාවයට කිමිදලා යන්න විතරයි. දැන් මේ මිදන්නකො. දැන් මහත්යට සුද්ධෙට ධර්මය දෙන්න ඕන මොකද කරන්නේ? මහත්යා මේ ධර්මය වඩලා පුල් ජොලියක ඉන්න එනගා වෙන ගැවුවාගේ ඉන්නේ නැතුව පුල් ජාතලෙක ඉන්න. එතකොට සුද්ධ ඇවිල්ලා අහනවා මේ මොකද්ද ඔය ජොලියක ඉන්නේ මොකද්ද? එච්චරයි ධර්මයේ ගෙනියන්න තියෙන ප්‍රැක්ටිස්. මට දැන් තේරෙන්නේ ධර්මයේ ලෝකෙට ගෙනියන්න තියෙන එක තමයි. ඔබ මේ කාලේ ඔබ ආතලෙ ගිහපන්. එතකොට වටේ මිනිස්සු අහනවා ඇවිල්ලා
බොරුවට රඟපාන ආදල කියන්නේ ඒවා ඇත්ත මේකට ඇතුලේ ඉර ඉති මිනිස්සු ඔබව ගුරුවරයෙක් කරයි ඔබ ලෝකේ හදන්න යන්න ඕනේ නැහැ මිනිස්සු දකින්නවා ඒ සුවඳ එනවා අනිත් ඇයට ඌ ළඟ ඉන්නේ කාලේ නෝ ඌ ඉන්නේ අමුතුම මෙයාට ලේද ඌ මොකද්ද ඒක ඉන්නා මමත් ඕක තමයි හොයන්නේ හැබැයි මම කියලා ඌ ඇවිල්ලා අහනවා මොකද්ද අන් එතකොට කියන්න මෙන්න මෙච්චරයි මම ඌ හදන්න නැත්නම් මම ආයෙන්න පන්සිල් ගන්න වාඩි වෙන්න දැන් හරි මෙන්න බුද්ධහම ඉස්සලා චතුරාර්ය සත්‍ය දැනගෙන ඊට පරිසම් දැනගෙන පිස්සුනේ පිස්සු හොඳේ එන්න බෞද්ධ ඉස්සලා දේරුවන් සරණ යන්න ඊට පස්සේ බෞද්ධ මේක අහන්නේ නෑ ඉතහන් අර අර කියන්නේ සොමියට වරෙන් පුතා අකුළු දමා නෑ අර සින්දුවා තියෙන්නේ ජොලියට වරෙන් පුතා මොකද ඈ ගුණේ අයියාගේ කාමරේ කියලා මේක මේකේ ඕනට ලොක් දාලා නැහැ මේක ගුණේ අයියාගේ කාමරේ ඕනෙක ඉට ඇවිල්ලා මුල් ආදල්ලෙකේ ජොලියක් දාලා යන්න පුළුවන් කියලා කොට වැල්ලා තියන්න ආදල්ලෙක ඉන්න. එතකොට ඒ ඉන්න පරිවර්තනය වෙන්නු නැහැ එනවා ඒ සුගඳට. මේ මීමැස්සෝ වෙනවා වගේ. ඒ ආදල්ලෙක දැනිච්චුන් වෙනවා. ඒක හොයන කාලකට නේ ඒ එතකොට පරිවර්තනය වෙනවා. ප්‍රමාද වචනයක් වගේ ආදල්ලෙක දැනිච්ච එක නෑ නමුත් ඕනේ ඒක තමයි ඒක දැන් ඒක දැන් අපි අර හැම කරන්නේ නැහැ ඒක මම හිතන්නේ නැහැ දැන් අපි අපේ වැරද්ද තමයි දැන් මේ ඕ මං කියන්නේ පොඩි පොඩි මේ උපදේශය දීලා අත්ල පොඩි පොඩි කියලා ගන්න පුළුවන් ඕ ඉතින් පුළුවන් නම් කමක් නැහැ ඉතින් දවසක් මම බස් එකේ යද්දි බස් එකේ පිටිපස්සේ ආව මිනිස්සෙක් බස් එකේ පිටිපස්සේ මිනිස්සෙක් හිටියා දැන් අපි ඉස්සරහ සීට් එකේ වාඩිලා ඉන්නා අර මිනිස්සේ පිටිපස්සේ තව මිනිස්සු කියලා වාඩි වුණා යර්මාසන මේ ඔයා බෞද්ධෙද්ද ඔව් කිව්වා. ඔයා දන්නවද පන්සිල් ඔව් කිව්වා. පන්සිල් වල ආනිසංස 140 ගානක් තියෙනවද දන්නවද? මේ මේ සිල් ලැබුවොත් මේක ලැබෙනවා මි. අර මම මට හිතුණා යකෝ මං හිටින කණ්ඩ දෙයක් ගන්න කියලා කටවහ ගන්න කිව්වා. ඒකේ මේ විකාරයන් උට ඕනේද ඔක? උට ඕනේ අර අපි අපේ දන්න ටික අපිට හරිය හදිසි මගේ ටික අම්මෝ පන්සිල් වල ආනිසංස 100 මෙච්චරයි 200 මෙච්චරයි නෑ ඌ ඇහුවෙත් නෑ. උට ඕනේකම බුද්ද නෑ. ඌ ඇක්ලිද්ද. ඒ කියන්නේ ධර්මයේ ප්‍රැක්ටිස් එක කියද්දි ඒක පිස්සු බටත් ඒක තිබිලා තියෙන ඉඳ මං කියන්නේ මහත් ඉතර එන පිස්සු. ඒ කියන්නේ මහල්ලා ටික කාලෙකට මේක ටිකක් තේරුණාම අර බෝධි පූජා තියෙන්නේ මිනිස්සුන්ට කතා කරලා මේ ඉන්නේ මේකයි චතුරස මේකයි නිවන් මාර්ගේ මේක කරන්නේ කියලා මට පස්සේ දුන මොකක් හරි මොලේ අප්සෙට් එකක් මට. ඒ කියන්නේ මේ පිස්සු වගේ ඔක්කොට මම දන්නේ ඒක ඔක්කොම දාග ධම්මලා ඔබලා ටිකක් මොකද්දෝ ලෙඩක් හදවන්න හදනවා. නෑ ඌට එහෙම ලෙඩක් අවශ්‍ය නෑ ඌට තෝරනම් කතා කරයි ඉතින් අවශ්‍ය නම් කිය ඒ කියන්නේ අවශ්‍ය කෙනෙක් කිරියොත් එහෙම නොදී ඉන්න එකත් වැරදි මේ ඕනේ නැති අයට දෙන්න යන එකත් අකුසලයක් සාරිපුත්තා වරු දවසක් වැද්දෙන්න බණ කියන බුදුහාඳුරු කියනවා සාරිපුත්ත ඔය මනුස්සයා මේ මස් මරන වැද්දි ඔබ පැත්තකට ඔයා ඔබ මේ ඔය වැද්දට ඔබ කියන්න යන්න එපා ඌ මේ පැද්දෙක් ඉච්චරයි ඌ මේ මස් මරාගෙන ඉන්න මනුස්සයා ඔක මේ මන් දන්නේ නැති බුදුහාරේම කියලා තියෙන්නේ උදාහරණ කැ දින ආරිපුත්තන ආරිපුත්ත ඔක ඔය වැද්දට හිටිය දියම් පැත්තකට ඒ ඒකේ මං කියන්නේ මේ විශ්වයේ ඒක මුලදී අපිට තේරෙන්නේ නැහැ මං කිය මේ ස්පිරිචුවල් පාත් එකේ යම් දුරකට ගියාට පස්සේ අපි මැචුව වෙනවනේ මේකේ මැචුරිටි එකට ගියාට පස්සේ අපිට තේරෙනවා මේ විශ්වයේ යම් කොටසක් ඇවිල්ලා තිනවා ගැලවෙන්නේ මේ විශ්වයේ ඉන්නවා යම් පිරිසක් එනවා විශ්වයේ මේ මේ යුනිවර්ස් එකේ ඒ අය ඉන්නේ ගැලවෙන්නේ. එයාලා විශ්වෙ කොහේ හිටියත් අපිට හම්බ වෙනවා. කොහේ හිටියත් ඒ පිරිස එකට යන්නේ. මේවා හැබැයි දුන දැන් කතා කරන්නේ සත්පුද්ගල අදහස් වලින් ඈ. දැන් අර පරමහාදපත වල විරපැට් ඇටැක් අවුට් කියලා දැන් කතා කරන්නේ. දැන් ආයෙ කතා කරන්නේ සත්පුද්ගල දෘෂ්ටියට ගිහිල්ලා කතා කරන්න. දැන් ගියාට මට තේරෙන්නේ මේ එක මේ 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 විශ්වයේ යන්නේ එක එක ගෲප් යන්නේ. ඒ ගෲප් එකට යන්නේ මේ ගමන ගිහිල්ලා එක එකට මේ කොටිය අවසන් කරනවා. ඒ ගෲප් එක විශ්කොතන හිටියද සෙට් එක සෙට් වෙනවා. ඒක නතර කරලා දැන් බුදුහාමුදුරුත් එක ගෲප් එකක් ආවා. බුදුහාමුදුරු ඉවරෙද්දී ගෲප් එකම එකටම ඉවර වුණා. ඒ බුදුහාරම දුන ආනන්ද ඒ ඔක්කොම මේ ජීවිතේම ඔක්කොම මේ බුදුහාරත් එක දිගට දිගට ආපු ඒ ගෲප් එකම ඒ වෙද්දී ගලවිලා ගියා. ඒ වගේ මේ මේ ප්ලැනට් එකේ මෙහෙම විශ්වයේ ගෲප් යන්නේ සෙට් යන්නේ. ඒ ගෲප් එකක්දී ඒ ගෲප් එක අපි කලබල වෙන දෙයක් නෑ අපි ඉන්න ගෲප් එක අපි හදිස්සි වෙන්න ඕනෙත් නෑ ඒ ගෲප් එක කොහොමවත් හම්බ වෙනවා කොහොමවත් ඒ හින්දා අර අපේ ලොකු කලබල වෙලා දඟලන්න ඕනේ ඒකෙන් කියන්නේ මේ ධර්මෙ නොකියන්න කියන කෙනෙක් නෙමෙයි අර ඒක ඒ මම මේ කියන එක හැබැයි මැචුරිටි එකම තමයි ඒක අර මේක පාත් එක වැඩි වෙන යන්තියදී මේ රිද්මය ටික ටික ඇතුළට කනෙක්ට් වෙන්න ගන්නවා මොකද්ද මේ ප්ලැනට් එකේ තියෙන මේ විශ්ව රිද්ම් එක අර ඒ අර ඒක තේරෙන්නේ නැති කාලේ අපි කුලප්පුයි කඩි කුලප්පුව අපිට අම්මටත් දෙන්න ඕනේ යාළුවන්ටත් දෙන්න ඕනේ ඔක්කොටම දෙන්න ගියාම උන්ගෙන් හතරක් පහක් අහගත්තට පස්සේ අපි නිහඩ වෙනවනේ අපි ඒක එක එකගෙන ඔබේ පිස්සු තියාගනින් කියලා
චාගරය අහගත්තාම පොඩ්ඩක් ඉදිරු ගන්න මේක මේ මගේ පිස්සු ඔක්කොම බෝ කරන්න බැරි වුණා. ඒ පිස්සුව තියෙන එකා තමයි ඉන්නේ කොහොමත් කියලා. ඌට ඒක වදිනවත් කියලා දෙක තුන කියද්දි. ඒකේ ඒ ඒ මොඩල් ඒක මේ මේ මේවයි මේ කතාවයි අතර දැන් අපි වෙන පැත්තකට යන්නේ මේ. දැන් සෙන් කතාවයි මායල දැන් අහ යන්නේ ඉන්න කතාව. ඉතින් අන්නේ වගේ එකක් තියෙනවා මේ. ඉතින් ඒ නිසා ඒ අර කලබලේ නැති වෙනවා. අච්චරයි ධර්මයේ තෙන්ඩ කියලා කරන්නේ. සුමිත වරෙන් පුතා අගලු දමානේ කියලා පොඩි ජොලියක් දාන්න වරෙන් කියලා හැමෝටම ආරා ඉන්න ජොලිය කිය ඔබ. එතකොට ඒ අවශ්‍යකයි. අවශ්‍ය කෙනා ඇවිල්ලා එයාත් ඒ ජොලියට සෙට් වෙනවා. ඒ ෆාන් එකට සෙට් වෙනවා. අපි ඉතින් මේමය. අපි ඉතින් මේ වෙන ගහලා වගේ ඉඳගෙන ළමයින්ට පුතේ බෙහෙවියන් කියවට ඌටිදන මේ 17ට විශ්සුනේ මේ තාත්තගේ විශ්සු කොමකටද දාගන්නේ. ඔය අම්මයි තාත්තයි මහලුක ධර්මයේ කියවට උන් දෙන්නවත් ඉන්නේ වෙන ස්ට්‍රෙස් වල. ඉතින් උන් දෙන්න කියන ධර්මේ මම කියොත් එහෙම කියලා ඒ ළමයා කොහොමවත් එන්නේ නැහැ ඔබ කියන එකට. ළමයාට ඔබ ධර්මයේ කියන්නේ ඕනේ ජොලියක ඉන්න ගෙදර. ෆුල් මේක රිට්ටිට කියලා හෙන ගැහුවා වගේ ඉන්නේ නැතුව ඉන්න ජොලියක ඉන්න. එතකොට ළමයි ඇවිල්ලා අහන්නේ මොකද්ද ඔබ මොකද්ද රහස? එතකොට උන් නිබේ වෙනවා මේ අපි ආ පුතේ දැන් බල ගන්නේ මෙහෙම භාවනා කරනවා. උන්ට උන් දතර බයට ඉදී අර අම්මා තාත්තා ගිරින්ද කරාගේ ඇතුලේ නැවුන් ඊට පස්සේ ලොකුනම් පන්සල පැත්ත බලාදර යන්නේ. තන දකිද්දියා බලයි යන අය අර අම්මල දතර දීපු වදේට පොඩි කාලේ. අර වදේ මතක් වෙලා උන් පුදුම වෛරයක් කරනවා ලොකු නාට පස්සේ නෑ ඒක එයාලා ඉන්නේ හෙන ගහගෙන අපිට කියනවා. කරපක් කියලා නෑ ඉතලා අපි ජොලියෙ ඉන්නවා අපි මේ කැලේ ආතල්මකට එන්න ඕන. එතකොට බලන්න එතකොට ඔය ඔක්කොමලා නිකන් ඇදිලා එන්න ගන්නවා. ඒක වෙනම ভাইබ්‍රේෂන් එක වෙනම ආකර්ෂණයක්. මට නම් තේරෙන්නේ එච්චරයි මාත්‍ය මේ කාලේ ඔබ සති සතුටින් ඉඳපයි සර්. ඔබ ආතල් කරනවා ඔබ ඒ කියන ධර්ම සතුට ධර්ම ප්‍රීතිය තියන්නේ. එතකොට වෙයි වෙන්න ඕන දේශයේ ඔබ නැතුව අපිත් අසහන ඉඳගෙන අපිත් අසූචි වලක ඉඳලා අපිත් වෙහෙසක ඉඳලා අපි ලෝකෙ සුද්ධ කරන්න සතුරු කරන්න ගියාට ඒක සෙට්ටෙන්නේ නැහැ වෙලෙ. ඒක හරියට දැන්නේ අපිත් ඉන්නේ අසහනේ. අපිත් ඉන්නේ මානසික බරක. දැන් හන්දේ එතකොට අපි සරලට යන මේ සෙන් කතාවේ. ඉතින් එතකොට මේ මෙතන කියන්නේ බුදුන් වහන්සේගෙන් අපි සොයන්නේ කියලා කියන්නේ සතුට කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගෙන් අපි සතුට කොයිනවා කිව්වට අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ මම ඉගෙන ගියේ දැන් ශාස්ත්‍රුන් වහන්සේ නමකට අවශ්‍ය කරන්නේ අපිට මොනවා හරි උන්වහන්සේක තියෙන ආගම දෙන්න නෙවෙයි. ඒ කියන්නේ දැන් මට ඕන නම් මේ ලෝකෙ ඉන්න අය බෞද්ධ කරන්නේ ඒ කියන්නේ මම හරි ආත්මාර්ථකාමී මිනිස්සේ. එක මට ඕන නම් එක ක්‍රිස්තියානි කෙනෙක් හරි එක මුස්ලිම් කෙනෙක් හරි නැවත කොහොම හරි බුද්ධ ආගමට ඇදලා ගන්න කියලා. බලන්න ආගම කියන එක කරේ ඔය වගේ නරක දෙයක් නෙවෙයිද මිනිස්සුන්ට කියලා. මේ ලෝකේ ආගම විසින් කරලා තියෙන හැරි කැත්තම ගැත වැඩක්. කොහොම හරි ඇදලා ගන්න බලනවා කික් හරි බෞද්ධය කරන්න බලනවා. ක්‍රිස්තියානිකාරී අය සල්ලි දීලා හරි බලනවා. ඩකරන් හරි දීලා බලනවා ක්‍රිස්තියානිකරණ ඉලක්ක කරන්න. ඉතින් එයාලගේ තියෙන ආත්මාර්ථකාමී අදහස වලට ගන්න බලනවා මිනිස්සු. ඇත්තටම දැන් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ආධ්‍යාත්මික ගුරුවරයෙක්ට අවශ්‍ය නැහැ ඔබව එහෙම මේ කෙනෙක් බවට වත් කරන්නේ. ඔබව ඇත්තටම ගුරුවරයෙක්ට අවශ්‍ය කරන ඔබේ තීරණ ටිකත් අයින් කරලා හිස් වෙන්න දෙන්න නිසා තවත් දෙයක් පුරවන්න යන්නේ ඔළුවට ඔබේ. තව ආගමක් ඔබට පටවන්න යන්නේ ගුරුවරයෙක් කියන කෙනෙක්. හැබැයි හොඳ මිනිස්සු එහෙම නෙමෙයි. හොඳ මිනිස්සු ඔබට ආගම පතුරවනවා. ජා සංස්කෘතියක් පතුරවනවා. හොඳ සදාචාරයක් දැන් මේ ආධ්‍යාත්මික ගුරුවරයෙක් සහ හොඳ මිනිහෙක් කියන්නේ දෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ගුරුවරයෙක් හොඳ මිනිහෙක් නෙමෙයි. ගුරුවරයෙක් හොඳ කෙනෙක් නෙමෙයි. දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු හොඳ මිනිස්සු ඉන්නකොට දැන් හොඳ මිනිස්සු කියන එක ගොඩට දාගන්න එපා ගුරුවරයෙක් කියන කෙනෙක්ව. අන්න ඒක මිනිස්සු හිතනවා ගුරුවරයයි ගුරුවරයෙක් කියලා කියන්නේ බුදුවරයෙක් කියලා කියන්නේ හොඳ කෙනෙක් කියලා. හොඳ කෙනෙක් තීරණය වෙන්නේ ඒ සංස්කෘතියට සාපේක්ෂව. ඒ සදාචාරය සාපේක්ෂව. ගුරුවරයෙක් කියන්නේ සදාචාරය සංස්කෘතිය අභිභවාගිපු කෙනෙක්. එයා හොඳ කෙනෙක් නෙවෙයි. එයා නරක කෙනෙකුත් නෙවෙයි. එයාට එහෙම දෙයක් නැහැ. ඒතර යාට අවශ්‍යතාවයක් නැහැ ඔබ හොඳ කෙනෙක් කරන්න. එයාට එයා මම කියන්නේ මූලික ගුරුවරයෙක් නේ. සාමාන්‍ය හොඳ මිනිහෙක් කරන්න දැන් ඔබ හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ළමයාට මොකද කරන්නේ? හොඳ ළමයෙක් හදන්න උපදෙස් දෙන්නේ. පුතේ මෙන්න මේක තමයි හොඳ නරක. පුතේ හොඳට ඉඳපන්.
ඔබ මේ මෙහෙම කරපන් කියලා අම්මා තාත්තා හොඳ නරක කියලා දෙන්නේ ළමයට. ඒ මුනිවරයෙක් එහෙම නෙවෙයි. මුනිවරයෙක් කියන්නේ හොඳ නරක කියලා දෙන කෙනාට නෙවෙයි. හොඳ නරක කියලා දෙනාට අපි කියන්නේ මුල් ගුරුවරු කියලා, දෙමව්පියෝ කියලා. දැන් ගුරුවරයෙක් කියන්නේ මනුස්සයෙක්ව මමත්වයෙන් ශූන්‍ය කරන කෙනෙක්. එයාගේ සියලු හැඩතල වලින් එයාව නිදහස් කරන කෙනෙක්. අම්මල තාත්තල කියන්නේ නරක හැඩතල වලට හොඳ හැඩතල දාන කෙනෙක්. තේරුණාද? ළමයට නරක වෙන්න නොදී එයාගේ ඇතුළට හොඳ ප්‍රෝග්‍රෑම් නිර්මාණය කරනවා. හැබැයි ඒක වැරදි නෑ. ඒක අවශ්‍යයි මුලදී. මුලදී ළමයට රහතන් වහන්සේ නෙවෙයි ඕනේ. මුලදී ඕනේ අම්මා තාත්තා කෙනෙක්. මොකද යා ඒ ළමයට හොඳ නරක දෙක උගන්වන්න දුර. හැබැයි අම්මා තාත්තා කියන්නේ මුනිවරයෙක් නෙවෙයි. එයාලා මේ ගැළවීමේ පරිවිදි දන්න කෙනෙක් නෙවෙයි. එයාලා දන්නේ සංස්කෘතිය පවුණු කර ජීවත් වෙන. යාර අපිට ඉදිරියේ බුදුවරයෙක් සහ මුනිවරු කියන්නේ එතනින් එහා මට්ටමක් කියලා. බුදුවරු මුනිවරු කියන කට්ටිය කවදාකවත් හොඳ අය නෙවෙයි. එයාලා ඔබගේ තියෙන ටිකත් අයින් කරනවා මිසක් තව මොනවද දාන්නේ අලුත් එක. මොකද ඔබට අලුතෙන් ප්‍රෝග්‍රෑම් හදන්න ඕනේ. කොහොමත් ඔබගේ මුල් ස්වභාවය සුද්ධයි. අය ඔබට අමුතුවෙන් ඒක හරියට උදාහරණයක් කිව්වොත් හිතන්න රන් භාජනයක් තිබ්බොත් ඒකේ දූවිලි වැදිලා තිබ්බාම කරන්න ඕනේ. ඔබ රත්තරන් දාන්න ඕක ඕනේ නෑනේ. ඒ දූවිලි ටික පියදාන්න විතරයි ඕනේ. එතකොට මතු කොහොමවත් තියෙන රත්තරන්. ඔබ කොහොමත් ඔබ උපතින්ම ප්‍රභාසර. ඔබ උපතින්ම නිවන් දැකලා තියෙන්නේ. ඔබ ඒක දන්නේ දෙක විතරයි තියෙන්නේ. බුදුහාමරෝ වෙන්නන්නේ ඔබ කොහොමවත් දැනටවත් නිදහස් කිරික විතරයි. ඔබට අමුතේ නිදහස් වෙන්න දෙයක් නැහැ. ඔබ කොහොමවත් නිදහස් වෙච්ච කෙනෙක් කියන එක කියන විතරයි කරන්නේ. ඔබ උපතින්ම ප්‍රභාසරං චිත්තං. ප්‍රභාසරයි ඔබ උපත්තියේ. උපත්තිය ඔබ විශේෂ බීන් කෙනෙක්, ඔබ එලයිටඩ් කෙනෙක්. ඔබ දන්නේ නැති මේ වටේ තියෙන සංකල්ප ගොඩක් අල්ලගෙන මේ තවරගෙන ඉන්නේ. වටේ විකාර ටිකක් අල්ලන් තවරන් ඉන්න ඔබ නොදන්න තෝරස. ඔබ වාඩි විය වන්නට පොඩ නිකන් හිටන් ඔය වන්ටි ටික බයිසු වෙන්නේ. එච්චරයි. කක්කත් අලුත් ප්‍රෝග්‍රෑම් හදන්නේ. අලුත් දෙයක් දාන්නේ, අලුත් ආගමක් නිර්මාණය කරන්නේ මනසක් තුළ. අලුත් සදාචාරයක් නිර්මාණය කරන්නේ, අලුත් නීති පද්ධතියක් දාන්නේ. බුදුහාමුදුරුව මුල් අවුරුදු 20 කිසිම නීතියක් දෙන්නේ නැහැ සංඝයා වහන්සේලට. වෙනේ පස්සේ අර සංස්කෘතික ප්‍රශ්න නිසා ඉන්දියාවේ ඇතිවෙච්ච ඉන්දියාවේදී සංඝයා වහන්සේලා ඇතිවෙච්ච මොකද විවිධ විධර්මවල වලින් ආවා මහාන වෙන්න. මහානෙන්ද ඇවිල්ලා එයාලගේ මුල් පරමත්තේ නැති කරගෙන ලෞකික දේවල් ඔසේ යනවා. මේ ඉතින්ට නීතියක් වෙනවා. මොකද අර බුදුහාමුදුරුව කියන මාරිනේ මේ ශාසනයේ විනය නීති දැම්මින්ද රාතන් වහන්සේලා අඩු වුණා කියලා. විනේ නී අපි තන්නේ තැනක විනයක් තියෙනවා වගේ විනේ නීති තියලා තියෙනවා කියන එතන දියුණු කියලා නෑ. එතන අසාර්ථකයි. දැන් මං ඔය ඇත්තන්ට කතා කරන්න එපා, මෙහෙම කරන්න එපා කියලා නීති දාන්න ඕනේ ඇයි? ඔයාලා සිල්වත් නැති හින්දා ඔච්චර නීති දාන්න ඕනේ. ඉතින් ඇත්තටම මං නීති දානවා කියන්නේ මෙතන දුර්වලයි කියන එකනේ මේ කට්ටිය. මේ කට්ටිය දුර්වල පිරිසක් ඉඳයි නීති දුර්වල පිරිසක් නෙවෙයි නේද? නීතියක් ඕනේ නෑ මෙතෙන්ට අපිට කාට කාට. බුදුහාමර බුල් අවුරුදු 20 කිසිම ඇගිල්ලක් ගැහුවේ නෑ, නීතියක් දැම්මේ නෑ සංඝයා වහන්සේලා. නීති දාන්න කිව්වට කාශ්‍යප මහ රහතන් වහන්සේ, කාශ්‍යප සාස්මි දෙන රහතන් වහන්සේලා අඩුයි. ඒ නීති වැඩි, රූල්ස් වැඩි, නීති වැඩි, සත්‍ය අවබෝධ කරපු අය අඩුයි. නීති නැති කාලේ සත්‍ය අවබෝධ කරපු අය හිටියා. ඒ නිසා ගුරුවරයෙක් කැමලෙම උසා කරන්නේ මේ තව දෙන්න ඔබ මෙහෙම වම කියදි වම දීපන් දකුණ දිගේ දකුණ දීපන් නෑ. උට නිදහස් දිය ඔබ වෙයා බුබෙනිද ඒ පාත් එක උනත් ගුරුවරේ ඕනවට වඩා ශිෂ්‍යයගේ වලවන්න යන්නේ නැහැ. කවටා සුද්ධ කරද්දී උනත් එයාට නිදහසේ වැඩෙන්න දෙනවා. දීලා ඒකේ පොඩි පොඩි යාගේ දුරල දාදිකොත් පෙන්නලා දෙනවා එච්චර. නැතුම් මේ ඕනවට වඩා ඇඟිලිගක අයන් නිදන් හදන්න ගියෝ ශිෂ්‍යයම මා කියන්නේ ඒක වැරදි කියලා. ඔබ මොකද අපි මෙතන 10 දිනාට අපි 10 දිනාගම තියෙන්නේ 10 දිනා මේ පාත් එක සංසාරේ වඩපු අය නෙමෙයි. ඔබ මේ සංසාරේ පරිණවතහර වඩනවා නෙමෙයි. අය මම මේ ඔබට මේ වඩන්න කියලා දෙනවත් නෙමෙයි. කොහොමත් ඔබ මේ වෙද්දී යම්දුරකට මේ පාත්‍රිකේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබට මේ නිදහසේ මේ පාඉතුරු ටික වැඩෙන්න පරිසරයයි මේ දීලා තියෙන්නේ. එතන මම ඔබේ කාමරයට ඇවිල්ලා අතර දෙගිලි ගහ කන්නේ මොනවද බොනවද පිස්සුවක් වෙන්න ඕනේ නැහැ මං කියන්නේ. එයා තුල නිදහසේ මා යාට මොකද අපි එක එක්කෙනාට නිර්වාණ මාර්ගයේ පුද්ගල සාපේක්ෂකයි. ඒක වැඩෙන්නේ විවිධ විදියට. එකම විදියට කාතරෙන්නේ
දැන් මොකද සසර ඔබ මාර්ගය වඩපු විදිය නෙමෙයි මා මාර්ගය වඩපු විදිය. අපි පුද්ගල විඳ දෙකනේ නිර්වාණ මාර්ගයේ පුද්ගල සාපේක්ෂයි. ඒක එක එක්කෙනා එක එක ආකාරයෙන් එකම තැන අධ්‍යක්කට ඒකට ප්‍රවිෂ්ඨ වෙන දොරටු වෙනස්. එකම සුවඳක් දැනෙන්නේ වඩාගෙන යද්දි. එක අත්දකිද්දි වැඩෙද්දි එකම සුවඳක් තියෙන සුවඳ තිබ්බට එක එක්කෙනා ප්‍රවිෂ්ඨ වෙන දොරටු වෙනස් ගියපු මඟ වෙනස්. ඉතින් එතකොට මම කිව්වොත් එහෙම ඔබලා මං ගියපු පාරම වෙන්න ඕන කියලා ඒත් මගේ අඩු දැක්ම. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් අපි ඔන්න මූදකට ඇතුල් වෙනවා. තොටුපළකට ඇතුල් වුණාට පස්සේ මට පුළුවන් වෙන්නේ දැන් එතනින් ඇතුල් වෙන මූදර මං කිව්වොත් ඔක්කොමලා මේකෙන් එන්න ඕන කියලා දැන් අපි ඉන්නවා හම්බන්තොට වරායෙන් මූදට ඇතුල් වෙනවා. මං ඊටසේ යාපනයේ ඉන්න මනුස්සයෙක්ටත් කිව්වොත් මූදට ඇතුල් වෙන්න ඕන මෙතෙන්ට වෙන්නේ කියලා නෑ. දක්ෂ ගුරුවරයෙක් කියන්නේ යාපනයේ යාර ළඟින් තනින් යව බස්සද මූදට. මම ගියපු තැනම ඕනේ නෑ. මම ගියපු ක්‍රමෙම ඕනේ නෑ. ඒ මට හරිය ගිය විදිය මම ගියපු. හැබැයි තව කෙනෙක්ට වෙන තැනකින් සෙට් වෙන්න පුළුවන්. වෙන එකම මූදට බුදුහාරණ තොටපළ වෝර දරන් තියෙනවා. දැන් සම්මාදිට්ඨි සූත්‍රය ගත්තාම සම්මාදිට්ඨියටපත් වෙන්න 16ක්. දැන් අපි ඊට කතා කරමු මජ්ජ සූත්‍රය. එක එක ස්වභාවනස එක එක පරියාවේ වේදනාව හරහා වර්තමාන සිහිපිටීම හරහා ස්පර්ශයේ දේරුනේ එක එකම තැනට එක එක හරහා එන්නේ. මේ මම ගියපු කරා වේදනානුපස්සනාව හරහාම යන්න ඕන කියලා ගන්නෑ. චිත්තානුපස්සනාව යන්න ඕන කියලා ගන්නෑ. නැ මම වැඩි කායන වසන මෙච්චරයි කායන වසනයි ක්‍රමයෙන් කිව්වොත් අන්න ඒ මගේ අඩු දැනුම. ඒ මම කියන්නේ ගුරුවරයෙක් නෙමෙයි. ගුරුවරයෙක් කියන්නේ සුදුසු මදි. ගුරුවරයෙක් කියන්නේ එහෙම එක කටීර කරන්නේ යා වැඩෙන යාගේ අර යන පැත්තට මැස්ස ගන්නවා වගේ වැල යන පැත්තට මැස්ස ගන්නවා වගේ වැඩෙන පැත්තට යා පොඩි සපෝට් එකක් දෙනවා එච්චරයි. ඔය වැල ඔහොම පරිමේ මෙහෙටම වරෙන් කියලා ඇදලා ගන්න යන්නේ නැහැ. වැල යන පැත්තට මැස්ස ගහලා දෙනවා. හැබැයි කඩුරුන්නේ අන්දාර කරන වැල යන පැත්තට මැස්ස ගාලා හදිසියවත් ওই වැල බ්‍රහ්ම ලෝකේ පැත්තට ගියොත් එහෙම කියලා. මොනවා කරන්නේ දිගේ පැත්තට ගියොත් එදී. කොහෙට ඇයිද දැන් ඉතින් යන පැත්තට කොහොම හරි ඒ ශිෂ්‍යයාට සපෝට් එක දෙන්න විතරයි පුළුවන්. ඔයා ඔහොම එපා මෙහෙමම කියලා. එහෙම හොඳ නෑ කරන්නේ. ඒත් එතකොට අනවශ්‍යයි. අද්දේවා. අනවශ්‍ය යාගේ ආත්මයට ඇඟිලි වෙයිවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ ඔන්න ඔයගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් කියන්නේ එක පැත්තකින් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට මොනවද නොකියුවත් එකක් ඒ ශාස්ත්‍රුන් වහන්සේ දැන් අපිට නිවනට සාක්ෂිය ඒ ශාස්ත්‍රුන් වහන්සේ ජීවමාන වෙන්නේ කමයි. අමුතු මාර්ගයක් නොකියුවත් ඒ ළඟට යද්දි අපේ සූත තියෙනවා ඉතින්. ඒ ජීවමාන වෙතියම ඇති. අනිත් පැත්තට ඒ ගුරුවරයා ඇතුලින් ඔබට හම්බෙන්නේ අනන්ත තව ප්‍රෝග්‍රෑම් එක තව ආගම ඔබ බෞද්ධයෙක් නෙමෙයි වෙන්නේ. ඒ සාස්ත්‍රුන් වහන්සේ ළඟට ගියාම ඔබගේ සියලු හැඩතල නිදාසන ඔබ ශූන්‍යයටපත් වෙනවා. අනික දැන් බුදුරජාණන් වහන්සේට ඔබට දෙන්න දෙයක් නැහැ කියලා කියන්නේ ඇත්තටම උන්වහන්සේවත් අයිති නැහැ. ඉතින් මටවත් අයිති නැති කල්ලි මා කවුරු අයිති කරගන්නද කාට මොනවද දෙන්නද? හරි ඊළඟ පදේ මේ වෙන විටත් හදවතට ඉහළින් නැත වලාකුලක් බර වේ. සඳට සැඟ වෙන්නට කඳු වැටියට මේ වෙන විටත් හඳට ඉහළින් නැත වලාකුලක් බර වේ සඳට සැඟ වෙන්නට. කඳු වැටියක්ද නැත ඒ පිටුපසෙන් කියන්නේ මේ කියන්නේ මේ වෙන විටත් ඒ හඳ ඒ විදිහටම දින මේ වෙන විටත් ඔබ තුල රහතන් වහන්සේ ඒ විදිහටම ඉන්නවා. මෙහත් මෙහෙණින් ආසේ ඒ විදිහටම ඉන්නවා. ඒක හැංගිවිච්ච දෙහැගෙලා නැහැ. ඒක කොහෙවත් ගිහිල්ලත් නැහැ. ඒ කියන්නේ මේ වෙලාවටවත් හදවතට ඉහලින් නැත වලාකුලක් බර වේ. සඳට සැඟ වෙන්න කඳු වැටියක්ද නැතේ පිටුපසින්. කෙනෙක් කොහොමත් මේ දැනුත් මේ මොහොතේ ඒ නිර්වාණ ධාතුවම තමයි තියෙන්නේ. ඒක වැහිච්ච දෙයක් නෙමේ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට තියෙන මේක එකම ගැටලුව මට තේරෙන්නේ නැති තියෙන අපි ගොඩාක් මේ පුරුද්දකට වැඩ කරනවා ජීවිතේ පුරුදු විචීදයකට. ආන්ගේ පුරුද්ද විසින් තමයි අපි මේ අපේ තියෙන නිවන වහගෙන තියෙන්නේ. දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම. දැන් ඔබ ජීවිතේ කවුරු හරි දැන් බලන්න කවුරු හරි බැන්නහම හොඳ අපි පුරුදු වෙලා තියෙන කොහොමද ජීවිතේ? බැන්නහම කේන්ති ගන්නනේ. ඒ බැන්නහම කේන්ති ගන්න ඕන එක ස්වභාවික දෙයක් නෙවෙයිනේ.
ඒක පුරුදු වෙච්ච දෙයක්. හොඳට බලන්න මම කියන එක කවුරු හරි බැන්නාම කේන්ති ගන්න ඕන කියන එක පුරුදු කරගන්න ඕන. ඒ අනික තමයි ඒකට අපි කියනවා මේ අපි කියනවා ඒකට මේ අනුසය කෙලස් කියලා. අනුසය කෙලස් කියන්නේ එහෙම දැන් බලන්න අපි කවුරු හරි බැන්නාම මේ කේන්ති ගන්න අපි බලන් ඉඳලා දෙනවා අපේ අම්මලා තාත්තලාදී. අම්මලතර කවුරු බැන්නාම කේදිද මාත් කේදිද කරද අම්මලතරදල ගොලිගාලද මිනිසු බයිදි අම්මලතරදල hina වුණා නනේ ඔබත් අයියෙන් hina වෙයි. ඒ ඒකේ පුරුද්ද තේමද? එතකොට ඔබට තේරෙනවද මේ අපිට මේ අපේ නිවන නිර්වාණ ධාතුව අපිට වැහිලා තියෙන්නේ මේ දැන් අපි පුරුදු වෙච්ච විදියක් තියෙනවා හැම දෙයක් එක්කම. දැන් උදාහරණයක් විදිහට ගන්නවා දැන් මේ මොන දැන් දුකක් ආවද මොකද අපිටදී දුකක් ආවොත් එහෙම අපි උරු වෙලා දිනේ පැත්තකට ගිහිල්ලා මූණත් එල්ලගෙන කතා කරන්නේ නැතුව කායත් කරන බලන්න කොහොම අපි සාමාන්‍ය දුකක් ඒ මොකද්ද ඒ දුකත් එක්ක ඒක අනුසය කෙලෙස කියන එක තමයි. ඒ අර සසර පුරුදු කරලා දෙනවා මේ දුකක් ආවම ඉන්න මූඩ් එක. අර ටිකක් අර මලගෙයකට ගියාම ඉන්නේ අපි. ද මලගෙයකට අපි hina වෙන්නේ නැහැ නේද? මොකද අපිට අපි කියනවා නිකන් මේ මලගෙයකට ගියාම මෙන්න මේක තමයි ඉන්න ඕනේ විදිය. කියලා ඇතුලේ දාපු ආක් හැඩයක් තියෙනවා. ඒක නේ අපි සමහර පොල්ල දැත්තම කියන්නේ. ඒ අද මලගෙය කියන දින බා ඔබේ මූණ දෙන්න බයිද පොඩ්ඩක් කියලා. ඔබේ මූණ පොඩ්ඩක් ඇල්ලගෙන ඉන්න මිනිහ දැක්කාම කියන්නේ පොඩ මූණ තියා ටිකක් අද පොඩ මලගෙයක් කැඩ දින ඔබේ මූණ පොඩ්ඩක් ගැලවෙන්න දෙන්න කියලා. මූණ තමයි ඒක. ගැලවෙන්න කියලා කියන්නේ. ඒ වගේ දැන් ඉතින් එතකොට අන්නේ වගේ අර අපේ සිත පැටර්න් එකක් වැඩ කරේ. සිත කියන්නේ මේ හැදිලා තියෙනවා ආකෘතියක්. යම් වැඩ කරන රිදම් එක. දැන් එතකොට අපේ දැන් එතකොට ඔය හැදිච්ච හිත උප්පත්ති ස්වභාවයෙන් නෙමෙයි. උප්පත්ති තියෙන ප්‍රභාසර ගතිය. උප්පත්ති ස්වභාවයේ ප්‍රභාසර ගතිය ඒ ප්‍රභාසර තියෙදි මේ කියන සිත පසුකාලීනව සකස් වෙච්ච එක. ඒක සංස්කරණය වෙච්ච විඥානය. දැන් බලන්න ඒ විදිහ දැන් ඔය කවුරු හරි දුකක් ආවම දුක්ඛේ වගේ ඉන්න මොන එල්ලගෙන බැන්නාම තරහ යන්නේ. දැන් බලන්න ඒ හුරු කරලා මෙහෙම සිත නිර්මාණය කරගෙන ඉන්නේ මේ. දැන් මෙහෙම දන්නවද දැන් බලන්න අපි දැන් ඔයත් 60 70 දශකයේ සින්දු ඇහුවා නම් බලන්න 60 70 දශකයේ සංගීතයල අමරදේවයන්ගේ අහලා ඒ සංගීතයල ඒකට සතුටු වෙන්න හිත හුරු කරලානේ. ඒ අමරදේව මියුසික් එක ඇහෙද්දිම මේ පැත්තෙන් සතුට එනවා. ඊට පස්සේ ඔබට දැන් මෙහෙම ගලොත් දැන් ඊට පස්සේ දැන් අපේ ඔබේ ළමයින්ට ඒව නිකන් නිින්ද යනවා නම් ඊට පස්සේ දැන් ළමයින්ට මොකද දැන් ඒ ළමයින්ගේ හිත හැදෙන්නේ මේ මේ මේසිය වශයෙන්. එයාලගේ මනස දිනවානේ මේ කාලයට සාපේක්ෂක වලට අනුව. ඉතින් එයාලා හදන්නේ රැප් ගීත. එමිනම් කියයි එවන දැන් ජස්ටින් බීබර් කියයි වල දන්නේ නැහැ නේද? මම දන්නව දැක්ක මන්නේ. එදියේ එතකොට එයාගේ එමිනම්ගේ ජස්ටින් බීබර්ගේ ශැගීගේ ඒ සංගීතයයි ඒ මියුසික් එක තමයි මේ යාව සමාඩ බොබ් මාල්ගෙන් දැන් ජපරණේනේ. බොබ් මාල්ලා ශැගීලා ඊට පස්සේ ඔය බැක්ටිස් බෝයිස්ලා ඒ වගේ ඒ යුගයේ හැදිච්ච අය 90 ගණන් වල වගේ දැන් ඉන්න අයට ජස්ටින් බීබර්ලා ඒ කට්ටියත් එක්ක එමිනම්ලාගේ එක්ක ඒ සංගීතයත් එක්ක තමයි එයාලගේ සිත කියන එක නිර්මාණය වෙන්නේ. ඒවට සතුටු වෙන්නේ. දැන් අපිට ඒක හැදුවෙන්නේ අපෝ මේවා නිකන් බෙලෙක්කේට ගානවා වගේ නේද? බෙලෙක්කේ බල්ලපුරුර වගේ බෙලෙක්කේට ගාගෙන බබ්බක් බබ් ගානවා. ඔකේ අපිට නිකන් තේරෙන්නේ ඒ වහන නිකන් පිස්සු වගේ නේද? ඒත් අර ළමයින්ට ඒක මාර රසයක් නටනවා, ඩාන්ස් කරනවා විඳිනවා. ඒ එතකොට දැන් අපි කියන මොකක්ද ඔක කියන්නේ? එතකොට මම අහන්නේ කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ මේ සිද්ද එකක් හැදිලා පසු කාලෙින්. ඒ දශකයට අනුව ඒ සාපේක්ෂක වල නිර්මාණ චිතයක් තියෙනවා. ඒ හොඳ නරක ඒ ධාතියේ හොඳ නරක සතුට මේ එහෙම නිර්මාණය වෙච්ච එක. මේ රටේ හැදිච්ච ළමයට ඒ සහොඳ නරක ඒ සංස්කෘතිය ඒ සංගීතය ඒවත් එක්ක දිවි. ඒකට මේ මෙතන තියෙන්නේ මේ පස්සේ නිර්මාණය වෙච්ච සිත්පසිතක් මේ තියෙන්නේ. ඒ පසුව නිර්මාණය කරපු සිත ශූන්‍ය කරන එක තමයි නිබ්බාන කියන්නේ. සිත ශූන්‍ය කිරීම නිර්වාණ ධාතුව. ඒක රහත් වෙනවා කියන්නේ සිත ශූන්‍ය කරාම පසු කාලිනව නිර්වාණයදී අර ප්‍රභාස්වරයට නැවතපත් වෙනවා. අර ප්‍රභාස්වර බවට නැවත පරිවර්තනය වීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ සිත ශූන්‍ය කරාන නම් ඔබට සිද්ධ වෙනවා ඒ සිතේ හදාගත්ත ආකෘතිගත ස්වභාවයට විරුද්ධ වෙන්න. දැන් ඒකට මම මෙහෙම කියන්නේ.
දැන් මෙච්චර කල් හොල් වෙලා තියෙන්නේ දුකක් ආවම පැත්තකට වෙලා පුටුව ගිහිල්ලා මේ පැත්ත ගිහලා බුදියන් ඉන්න කායකවත් කතා නොකර ඉල්ලගෙන වගේ ඉන්නේනේ. දැන් ඔබ අද ඉඳලා කරන්න මෙහෙම. ඒ මොකද දැන් අනුසය දුකක් ආපු ගමන් අර පටිඝානුසය ඇවිල්ලා හුරු වෙලා තියෙන මේ විදිහට ඒ අනුසය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අර පුරුද්දනේ. දැන් ඔබ අද ඉඳලා කරන්න මෙහෙම. අද ඉඳලා ගිහිල්ලා දුකක් ආපු ගමන් ඉස්සලා පුටුවක කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා පොඩක් මෙහෙම අර හිනා වෙන්න බලන්න මේ තත්ත්ව දුක කිදි පොඩි හිනා වෙන්න. එයි ටිකක් හිනා වෙන්න. hina wenna bæ gana kata mehema karala balanna ona diya ara kata mehema mehema karagannada uda pæddata hanawala kannadi jariya balanne eka obata winaya obata winaya dukak aawata passe me dukak aawata passe poddak ara e hite pattern ekak maaru karawanna mokada me hama siddhi walata moola denna hada gana inne hita swabhawayak ara avurudu gana practice podu addict vela ක්‍රමයකට හුරු වෙලා තියෙන. දැන් ඒ අනුසය ශූන්‍ය කරන්න එපා අපි. දැන් අපි කරන්නේ දුක තියෙනවා. දුක නැති කරන්නේ. දුකත් එක්ක අප්සෙට් මූඩ් එකේ කියන්නේ දැන් කණ්ණාඩිය ළඟ ඉඳලා hina වෙනවා. hina වෙන ගමන් අර දුකේ තියෙන පැටර්න් එක අතින් නැග ඇදලි ඒ දුකේ රිද්මයට පොඩ නැල වෙන්න පොඩ. මෙහෙම නටන්න. ඩාන්ස් කරනවා. එහෙම දැන් hina වෙවි ඒ දුකේ රිද්මයට නටන්න. ටිකක් වෙලා යද්දි මේ දුක ඇසේ අමුතු ජොලියක් එන්න ගන්නවා. ඒ දුක තියෙනවා හැබැයි දුකත් එක්ක නටනවා දුකේ රිද්මයට නටනවා දුකේ රිද්මයට ඩාන්ස් කරනවා දුකේ රිද්මයට එතකොට මෙන්න කටකබල දුක මෙන්න කටකබල ඇතුළේ ඩාන්ස් කරන දුක තුල එන්ජොයි වෙලා දුක තුල සතුටු වෙලා ඒ වගේ පොඩි පොඩි ට්‍රික්ස් කරලා බලන්න එතකොට ඔබට තේරෙයි මේ එතකොට සිතේ ආකෘතිගතයෙන් කැඩෙනවා ඒ සිත ශූන්‍ය වෙනවා එතකොට ඒ සිත මෙච්චර කල් හොල්ලලා තිබි දුකක් අහම පැත්තෙල්ලක එල්ලගෙන කතා කරගෙන ඉන්න දැන් මෙන්න දුක ආපු ගමන් මෙයා අයියේ hina වෙනවා ඩාන්ස් කරනවා නටනවා අර මේ දෙක අතර වීඩියෝ එකක් තිබ්බේ නෙල්සන් මැන්ඩෙලා මැරිච්ච වෙලාවේ නෙල්සන් මැන්ඩෙලා මැරිච්ච වෙලාවේ ඒ මිනිස්සු නටුවා දැක්කද ඒ සංස්කෘතිය වල මුලින් ඒවා හදාදී හොඳ අවබෝධකින් අර පස්සේ මිනිස්සු නටන්නේ බොරුවට දී ඒකෙත් දැන් නෑ මිනිස්සු දන්නේ නෑ ඔය නටන දැන් ඒ අර නිකන් අර මේ උරු කරවන්නේ මේ දර්ශනය තුල මේ තද්ද දුකක් ඇති වෙච්ච වෙලාවකේ දුක තුල ඒ රිද්ම් එකට සතුට වෙන්න ඒ දුක තුල හැපි වෙන්න පුරුදු කරන ප්‍රැක්ටිස් එක දෙන්නේ ඒ වෙයි මම හිතන්නේ මේ අප්‍රිකානු ශිෂ්ටාචාර වල මුල් වලදී ඒ ගුරුවරයව දරන් හිටියන් ඉල්ල තියලගේ ශාස්ත්‍රවල පස්සේ ඒවා ඉතින් අර සම්ප්‍රදායක් වෙලා ඒකේ හරේ නැතුවන් කරන්නේ දැන් ඒ කියන්නේ පස්සේ වෙද්දී ඕනම දෙයක් දර්ශනීය කාලයක් ඇද්දී ඒකේ මූලික අර්ථය අමතකලා නිකන් පුරුද්දට කරන්නේ නිකන් අර හරියට අර හාමුදුරුවනේ හාමුදුරුවනේ භාවනා මධ්‍යස්ථානය ඇති බලු ඒ භාවනා මධ්‍යස්ථානයේ තියෙද්දී ඒ භාවනා මධ්‍යස්ථානයේ මේ පූසෙක් කියලා භාවනා කරද්දී කරදරවලු එකට එනවා කරදර වුණාට පස්සේ හාමුදුරු මොකද කරේ පූසාව හැමදාම භාවනා කරන්න යන්න ඉස්සෙල්ලා කූඩුවට දාලා වහලා යනවා කරදර හින්ද භාවනා කරන්න දැන් ඒක කහ කාලයක් ගියාට පස්සේ මේ උනාසෙ අපවත් වෙනවා උනාසෙ අපවත් වුණාම පූසත් මැරෙනවා එතකොට ඒ ඉන්න හාමුදුරුවා මොකද කළේ මේ කඩේට ගිහලා පූසෙක් අරන් ගිහිල්ලා භාවනාවට ඉස්සෙල්ලා මේ පූසාව දානවා බ්ලොක් කරනවා ඉතින් ඇතර ඊට පස්සේ කිලි පොතක් ලියවලු මේ මේ ප්‍රධාන මේ ඒ භාවනා මධ්‍යස්ථානේ පොතේ තියෙනවලු මේ භාවනාවට පෙර පූසෙක් කුරුවර දෙවීම භාවනාවට අත්‍යවශ්‍ය පූර්වකෘතියක් කියලා. ඒක අර මුල් ගුරුවරයා කරේ විනය අවස්ථාවේදී. පස්සේ ඒක සම්ප්‍රදායට ගියා. සම්ප්‍රදායට ගිහින් සම්ප්‍රදායයත් ඒක කරනවා. ඒක මුල් කෙනාගේ තියෙන අවශ්‍යතාවය. පස්සේ යාලා කරන්නේත් ඒක කියලා යාලා දන්නේ නැහැ. ආන්නේ වගේ සමාල ඒක අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා මෙරොත්ලාගේ රටන එක යාලා ගිල්ල. ඒක ලොකු ආධ්‍යාත්මික හේතුවක් නිසා කරන එක. ඒ මේ දුක තුල සතුට වෙනේ මාර්ගෙ පෙන්නනවා. තද්දම දුකෙදි තදම සතුට වෙන්න කියන එක ඇතුළ. ඇතුළ අකමැතිම දේ වෙද්දි කැමැතිම දේ වුණා වගේ සතුට අර සිත ශූන්‍ය වෙලා යනවා. ඒ පටිඝානුසය ශූන්‍ය ඒ කෙලෙස් ශූන්‍ය වෙනවා. ඒකට හදමු සිස්ටම් එක පස්සේ මිනිස්සු සම්ප්‍රදාන වල කරනවා. හරි 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 ජපානයේනේ ජපානයේ ආහාර දෙකක් අක්කපුනොත් දෙන්නේ මෙහෙම රෙස්පෙක්ට් කරලා යන්නේ. හැබැයි මේ මිනිස්සු එන කපටි හිතින් බයිනවා. ඔළුවර එළිය මෙහෙම රෙස්පෙක්ට් කරලා යනවා. හැබැයි ඉන්දියාවේ ඊට වඩා වංගයි. අක්කපුනොත් එම් පාර මැද ගහනවා. බැන ගන්නකොට ඉන්දියාවේ පාර නවත්තලා හින්න බ්ලොක් හින්න පැය ගන්න මේක දෙන්න ගහ ගන්නවා අනිත් මිනිස්සු හිතන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සු එකට යවගේ හිතාස් එකක් නැහැ එලා ගහගත්ත ගියා ඉවරයි. ජපානයේ යන කපටි උන්ගේමදී අම්මෝ අතර ගිහලා මෙහෙම කරලා රෙස්ට් කරලා ඉතින් මේවා කර කර යනවා. ඒ වගේ එහෙම ඒ කියන්නේ අනේ මොකද අර යාගේ සංස්කෘතිය සමාට මුලින් හැදෙන්න ඇති ජපානයේ ලොකු සංස්කෘතියක් දිවිලා තියෙන්නේ. එහෙම අනිත් වැරද්දක් වුණත් ඒක කියන සමාව දෙන්නේ නැහැ මේකින් වෙන්නේ ඇති. පස්සේ කාලයක් යද්දී ඒක මිනිස්සු අර සම්ප්‍රදායට අර වැහැප්පුණාට ගරු කරාට ඉන්ෂුරන්ස් එක ඔක්කොම ගෙවනවා නේද ගරු කරාට අස්සේ අර අවශ්‍යතාවය වෙන්නේ නැහැ.
ඒක මොකටද මුල්ලා ඒක කරේ? පස්සේ ඒවා පුරුද්දක් බවට පත් වෙනවා. ඉතින් අනිත් වගේ දැන් මෙතනින් මම අදහස් කරේ ඔබ තේරුම් ගන්න මෙන්න මේ සිතේ සිත කියන්නේ නම් පස්සේ නිර්මාණය කරන ඒකේ ඒකේ ඒක හුරු වෙච්ච ස්වභාවයදන අපි කවුරු හරි බැන්නාම ක්‍රියාත්මක වෙන්නේ. ඒ අන්න දැන් කරන්න ඕනේ ඒකේ ප්‍රතිවිරුද්ධ විදිහට වැඩ කරන්න. තද දුකක් ආවම ගොඩාක් සතුටින් ඉන්න. ලොකු සතුටක් වෙච්ච දයක් ගියම දුකෙන් වගේ ඉන්න. අනිත් පැත්තට වැඩ කරන්න. ලොකු සතුටක් ගියාම නේ තයි වැඩන්නේ අපි. දුක තුල සතුට වෙනවා සතුට තුල දුක් වෙනවා. එතකොට අර සිත අංජ වදල් සිත හොල් මමනේ ආවෝ. එතකොට අර සිත කැඩලා යනවා ඇස්සේ. සිත කැඩුණාම රාහත්‍ය සිත නැහැ. ප්‍රශ්න තියෙන දුක තියෙන සතුට තියෙන සිත ශූන්‍ය. ඇතුළේ ශූන්‍යලයි. අනේ ඒ දෙන්නේ